දැනක් අදරන ඩියුේශ ලිකවත්මගකතු ව සිරන සිිල්ම් දුවන්ට. අද ඔබ එකතුවෙන්නේ ආර්ථික විද්‍යා විශය සම්බන්ධ පාඩම් කොටසක් සමඟගින්. අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආර්ථික විද්‍යා විශෂය නිර්දේශයේ දෙවන නිපුනතාවයටතේ සාකච්ඡා කරන. වෙළඳපල සමතුලිතේ කියන පාඩම යම් කොට ස්කීපයක් ඔබත් එකක සාකච්චාරන බලාපරොත්තු වෙනවා. මීට පෙර සාකච්ඡාවකදී වෙළඳපල සමතුලිතේ පිළිබඳව ඔපට යම් හඳුන්වාදීමක් අපි කළලා ඳල සමතුලිතියක්ක එන්න මොහක්ද වෙළඳපල සමතුලිතයක දකින්න තියෙන ලක්ෂණ මොවද ඒ හා සම්බන්ධ යම් පැහැදිරි කිරීමක් එක් අපි යම අභ්‍යහාහස කහිපයකුත් සාගච්චා කළ වෙළඳපල සමතුලිතයකෙන පාඩමත් එක්ක ඉන් අනතුරුව අපි කතා කළයුතු කොටස තමයි වෙළඳපලක් අසමුතුලිතතාවයන්ට පත්වෙන අවස්ථා හතර පිළිබඳ ෂට මක ඇති වෙළඳපල සමතුලිත යටතේ අපි ඉල්ලුම් ප්‍රමාණය සැපයුම් ප්‍රමාණයට සමාන වෙනමක් කියලා කිව්ෝ වගේම ඒ දෙන සමාන නොවනොත් අදිි ඉල්ලුමක් හෝ අදි සැපයුමක් ඇති වන්න පුළුවන්. ඒවගේම වෙළඳපොලක් සමතුලිත වෙද්දි ඉල්ලුම් මිල සැපයුම් මිලට සමාන වෙනව කියලා අපි කිව්වට එහම සමාන නොවනො අධි ඉල්ුම් ිලක්කෝ අදිි සැපියුම් ිලක් ඇතිවෙන්න පුළ. නොෝ වෙලඳපොලක තියෙන්න්න පුළුවන් අසම තුළිතය තත්ත්වයන් හතරක් පිළිබඳව අපට කතා කරන්න පුළුවන්. අධි ඉල්ලුම අධි සැපයුම අදි ඉල්ලු මිලහා අදි සැපියු මිල කෙනේවා. මෙනි මේ අසමුතුලිතයන් මොනවද ඒවා හඳන ගන්න කොහොමද ඒවායින් එන ප්‍රශ්නවලදි කොහොමදඔබ සාර්ථකව පිරිිතුරු ලියන්න කියෙන කරුණ ටික ප්‍රධාන වශයෙන් අපි අද මුලින්ම සාකච්ඡා කරන බලාපරොත්තු වෙන. මංගේ එක්කෙ කොටසේ සාකච්ඡාවට යන්න කලින් ඔබෙන් අහන්න කැමති ප්‍රශ්නය වෙළඳපලක් සමතුලිත වෙනම කියන එක ගැන අදහසක් දැංගබට තියෙනවා ඔබට පුළුවන්ද කියන්න වෙළඳපල අසමතුලිතයක් කියන්නමකක්ද අපි මීට පෙර කතා කරපු දවසකද අපි කිව්වා වෙළඳ පල සමතුලිතය කියල කියන්නේ පාරිභෝගිකයන්ගේ මිලට ගැනීමේ සැලස්මයි නිෂ්පාදකයන්ගේ අලවි සැලස්මයි එකිනෙකට අනුකූල වෙනය එක තමයි සමතුලිතේ කියන්නක කියවා එන ඒකම පුංචි වචනමාරුවක් විතරයි ඔබ කර් ඕේ භෝගිකයගේ මිලට ගැනීමේ සැලසුමයි නිෂ්පාදකයාගේ අලවි සැලසුමයි එකනෙ එකට අනුකූල නොවෙන තැනකට තමයි අපි කැන්නේ අසමුතුළ තියන් කියේලා ඇත්තට මේ ඒ දෙන්නගේ සැලසුම් එකිනෙකට අනුකූල වෙන්නේ එක්ම එක වෙලාවකදි විතාරයි ඒක තමයි සමුතුලි දේක ලපිකය අනෙක් හැම තැනකදම ඒ සැලසුම් දෙක එකනෙකට අනුකූල වෙන්නේ නෑ ඒ තත්ත්ව යන් තමයි වෙළඳ පල අසමුතුරල තියක් කියලා අපි සාන්‍යය පැදිි කර එතර වෙළඳ පල අසමුතුලිතයන් සිදු වෙන්නේ ඉල්ලුම් ප්‍රමාණය සැපයුම් ප්‍රමාණයට සමාන නොවන තැන්වල ඒන අදිිල්ලුමක් හෝ අධි සපයුක් තියෙනකොට ඉල්ලුම් මිල සැපයු මිලට සමාන නොවෙනකොට ඒකන අධිල්ලු මිලක්කෝ අධි සපියුම් මිලක්තියකොට. අපිහෙනං අදසාකච්ඡාවේ මූලිකව අවදහනයොමු කරන්නේ මෙන්න මේ අසමුතුලිතයන් හතර ගැන ඔපට යන් පැහැදදිිකිරීමක් කරන්න. අපි එක පලවෙනි කොටසින් අරම්භ කරුම අපේ සාගච්ඡාව මොකක්ද අදි ඉල්ලුමක් කියන්නේ කියන තැනී අපි අද මුලිම පටංකම්. දැන් මේ වචනය ඔබට නොහුරු වචනයක් නෙමෙයි. අද ඉල්ලුම. ඉතා සරලා දහසක් ගත්තො අදිි ඉල්ලුමක් කියලා කියන්නේ ඉල්ලුම වැඩි කියන එක. එක්සස් දිමාන් ක ලපිින් විසින් කියනවා. ඉල්ලුම වැඩි. තැන් නිකම් අධි ඉල්ලුම කියන්නේ ඉල්ලුම වැඩි කියන වචනයට වඩා හොඳයි මෙහෙම කිව්වන. ඉල්ලුම වැඩි වෙන්න කාට සාපේක්ෂවද අපි කෙනවා. සැම් ප්‍රමායට සැපයුම් ප්‍රමාණයට වඩා ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙලා එකතමා ද ඉල්ලුව. හැබැයි මේ ප්‍රමාණ ගැන කතා කරන්න බැහැපට මිලක් ගැන කියන්න ඇතුව. එන් ස අපි කියනන හරියටම යම් දෙන ලද මිලකදී කිසියම් මලකදී සැපයුම් ප්‍රමාණයට වඩා වැඩියෙන් පවතින ඉල්ලුම් ප්‍රමාණය තමයි අපි හඳුන් වන්නේ කවුරු කියලද අද ඉල්ලුමක් කිය. තැන් ඔබ නිකං හිතන්නකො මෙහෙම අපි ගත්තොත් ක්ගම අප මේ මිලක් ගත්තොත් මුලින්ම අපි හිතමු රුපියල් දහයයි කියලා ම රුපියල් දහයයිමිල දහයේදී ඉල්ලුම් ප්‍රමාණය පිහිතම් සීයයි මිල දහයේදී සැපයුම් ප්‍රමාණය තියෙන්නේ ඒකක හැටයි දැම බල යම් දෙනල ද ිලකදී රුපියල් දහයේදී සැපයුම් ප්‍රමාණයට වඩා වැඩියෙන් ඉල්ලනවා, ඒකක කියක් ද හතලියාද. එන සැපයුම් ප්‍රමාණයට වඩ වැඩියන්ති ඉල්ලුම් ප්‍රමාණයට තමයි අපි කැනගක් කෙද අදිල්ලුමක්කය. ඇැ මෙතන ගත්තොත් උබට පේනවා අද ඉල්ලුමක් තියෙනවා බහන්ඩ ඒකක හතලියක. ඇයි සපේල තියෙන්නේ හැටැයි ඉල්ල නොසීය. ඒක ඇතුළ තමයි ඔබට පේෙන් අදිල්ලුමාක්. තැන් වෙළඳපලක, ඉල්ලුමක් තියෙනවා කියන එක අදහසෝභ හරියට ගන්න අද ඉල්ලුමක් කියලා කියන්නේ අනෙක් පැත්තට බහන්්ඩ මිනිස්සුන්ට ඕන තරන්තිනවා කියන එකද හතම් බහන්්ඩ අඩුයි කියනෙකද. අපි වචනයක් යනවා බහන්ඩ හිඟයි කියනෙද. ඔබට හිතන්න පුළුවන්. බහන්ඩ හැටක් සපේල තියෙනකොට මිනිස්සු බහන්ඩ සීයක් ඉල්ලනවනං ඒ කියන්නේ අදි ඉල්ලුමක් කියනකෙන් අපට හැඟෙන්න්නේ අපට දැනෙන්නේ වෙළඳපොලේ බහන්්ඩවල මොකක්තිය නවා කියන එකද හිඟයක්තිය නවා කියන්නේ. අඩුවක්තේ නෝ කියනෙ. එ පහුගිය දවස්සල මේ දවස්සලත් එතැම් බහන්්ඩවල උපට පේනෝ වෙළඳපොලේ ලොකු බහන්්ඩ හිංඟයක්තිය නවා එක තම අදිල්ලුම කියන. ඒ බහන්්ඩ හිඟත් එක්ක තමයි රටේ හැමතැනම බහන්්ඩ ගන්න පෝලිං ඇතිවෙන්. මිනිස්සු ඉල්ලන තරමට ඒ මිලේටතේ බහන්්ඩ මාකට්ටකට සපේලනෑ. යදොර නිතරම් වෙළඳ පොලේ බහ්ඩ හිංඟයි හිඟ හ් ො නිසුට ඩ පිඩව ඇතිව වෙන. සසා වෙලඳපොලක අ ිල්ලුමක් ඇවීම පරිබෝග්‍යකට හරිම පිඩා කාරිදයක්. අපි අපේ රටේ පහුගේ දවස්වල මේ දවස්වල අපට දිගට පේනො. විශාල පෝලින්තියනෝ බහන්්ඩ ගන්න. ඒ තත්වය තුළ අපට පේන අදිල්ලුම. ඉල්ලුම් ප්‍රමාණයේ වැඩි හැබ තරන් සැපයුම් ප්‍රමාණයක් ම ගටකට විලනෑ. මේ වගේ අදි ඉල්ලුමක් නැත්තම් බහන්්ඩ හිඟයක්. පොඩක් කල්පනා කලලා කියන්න උත්තරයක් නිකක් හිතලලා ඔබේ පැත්තෙන්. අි ඉල්ලුමක් තියනකොට බොහෝ විට වෙළඳ පොලේ පාරිභෝගිකයද බලවත්වෙන්නේ නිෂ්පාදකැද බලවත්වේ. මිනිස්සුන්ට දැනෝ බහන්ඩ නැහැ හොය හොය යනෝ මිනිසු බාහන්ඩ. සැපයුම්කරවා දන්න තමන්ගාාවතින සීමමිත බහන්ඩ ටික ගන්න ඕන තරම් පාරිෝග්‍යයෝයින්න. ඉනිසා මේ බහන්්ඩ හිඟවෙච්ච වෙලාවල් වලට වෙළඳ පොලේ හැමතිස්සම හරඟයක් ඇති වෙනවා බහන්ඩ විකරණා අතරද බහන්ඩ ගන්නායාතරද ගන්න අයාතර. මිලදීගන්න හැම කෙනාම ලොකු තරඟකේදනවා. ඉන්සා සමහරක් වෙලාවට මේ තරගෙත් එක්ක මොකද වන් සමහර පාරිභෝකයකයනො මං කියයක්ක් හරි වැඩිපුර දෙන්නම් මට බහණ්ඩ දෙන්න. අපට පේනෝ පහුගේ කාලේ ගෑස්වල දැම දවස්සල පෝලිංවල මනිස්සු සමහරක් විට තෙල් පෝලින්ග ගේෑස්‍ පෝලිංගවල කියයක් හරරි වැඩියන්ද හරි හ් ගන්න පෙලබෙන. තොකොට අපිටන්න පේනවා බහණන්ඩ හිඟ උනහම මාකට්ට එකේක ප්‍රතිඵලේතමා එන්න එන්න මිල ඉහට තල්ු වෙන්න පුළුව. මේ අධදිල්ලුම නැතිකිරීම සහත් වෙළ පොල යන්ත්‍රය තුළ මි ිහිට තල්ු කිරක් කරනවා. එටස් ඔබ හොදින් තක තියාගන්න වෙළඳ පලක් තුළ බහන්ඩවල හිඟයක් හෙව. අද ඉල්ලු මක්තියනකොට බොහෝවිටෙහි ප්‍රතිඵලයක් ලෙස බහන්ඩී මිල ඉහලයාමේ ප්‍රවනතාවක් කටගන්න පුළුව. ශෂයෙන් පට එක අධාරය කන තව හේතුවක් ඇතුූ. ඔබට මතක ඇති කලින් දවස පාඩමකද අපි කිව්වා වෙළඳ පොලක් සමතුලිතයට පත්වනව කියන්නේ මිලහා ප්‍රමාණය ඉහලයන්න ෙත්නෑ පහලයන්න එත්නය කියෙනන ප්‍රවණතාවක්තිී නෝකය. හැබැදැ ඔට පේනවා මේක සමතුලිතයක් නෙමයින මේක සමතුලිතයක්. අසමතුලිත වලද නිතරම මිලාහා ප්‍රමාණය වෙනස්වීමට දැගන්න පුළුව. සමතුලිතයකට ආාවට පස්සේ තමයි මිලහා ප්‍රමාණය වෙනස් නොවිතය. මෙතන අදිඉල්ලුමත් එක් කළ නිතරම ිලගණන් ඉහලට තල්ලු වෙන තත්ත්වයක් අපට දකින්න පුළුවන් ඒ කියන්නේ අර අසමමුතුලිතයක ලක්ෂණයක්ඒක මිලහා ප්‍රමාණය වෙනස්වීමේ තත්ත්වයක් නැබුරුවක් අපට දකින්න පුළුවන් කියනෙක්. අත් පොඩක් මේකේ සටහනත් එක්කයන් ඔබට මුලිම කියනවා මෙතන අදි ඉල්ලුම හා අදී සැපයුම යටේ මුලින් අපි ගමුධ ඉල්ලුම කියෙන මාටතෘුකාව ස් දිමාන් කියනක ඇටතේ කියනවා අධි ඉල්ලුමක් කියන්නේ කිසියම් මිලකදී සැපයුම් ප්‍රමාණයට වඩා වැඩියෙන් ඇැතිඉල්ලුම් ප්‍රමාණය. යම් කිසි මිලකද මාකට්ටකට සපේලතින ප්‍රමාණයට වඩා වැඩියෙන් මිනිස්සු ඉල්ලනෙකට අපි නමක් කියෙනවා අදිල්ලුමක් කියල. එවගේ මේක කියනවා අදඉල්ලුමක්කෙවත් බහන්්ඩ හිඟයක් අන්නේේ වචනතා වැදගත් අදි ඉල්ලුමක්කවත් බහන් හිගගේ. අ ිල්ුමක්ති නෝක කියන්නේ බහණ් හිඟගේ මාමකට පපතින විට වෙලඳ පොලි මිල ඉහලයා මේ ප්‍රවනතාව. එකදා වැදගත්. මිල ඉහලයා මේ ප්‍රවනතාවක් පවතිෙන. තට මිලක් ඉහල යනව කියන්නේ සමතුලි තත්තේ නැත්තලලා කියන්නේ. සමතුලිතේ ගටාවම මි හෙළ පහලයන් නැතිව තියෙන්ටු. කොහොමද අපි මේ අදිි ල්ලුම ගණනය කරන්න දැම බල මංගපට කම් පොඩි ලේසි ක්‍රම කියන්නන නිස. අපි අධිඉල්ලුම ගණනය කරන්න නං අප ලේසි සූත්‍රය ාගන පුලවා මෙහ. අදී ඉල්ලුම සමානයි. අි ඉල්ලුමට අපි ඔන්නන් මේ සිංහලල්ලියන්න ඇතුව අපට අකුරුදාාන්න පුළුවන් එක්සස් දිමාන් කියල නැපිකැ ඊED. අදි ඉල්ලුම කියන්නේ ඉල්ලුම වැඩි කෙනෙ කන සැපීමට වඩා. එතර අපි මේක ගණනය කරනකොට හැම තිස්සම වැඩි කෙනාව තම එමුලට ගණඩුව. උපට පටලවගන්නඇතු මතක තියග ලේසි හැකිවුවවා. අධ ඉල්ලුමක් හොයනකොට අපි ගන්න ඕනේ වැඩිකන මුල ති වැඩිෙන ඉල්ලුම අදල්ලුම හොයන්නේ ඉල්ලුම් ප්‍රමාණයෙන් අපි අඩු කරනව කාවද සපියුම් ප්‍රමාණ. දමගරිසලක උදාහරණේ මිල දහයිදී මංකෝ ඉල්ල නොසීයක් හැබ මාකට්ටගේ සැපියවුම් ප්‍රමාණයතියන හැටයි. අන්න සියෙන් හැටක් අඩු කරලා තමයි අපි උත්තරේ ගත්ත කියද අදිල්ලුම හතලි හැකිය. එසම මේ ගණනය කරන කොට නිතරම කිව්ඩීගෙන් කිව්වෙස් අඩු කළ ගඩුව. අපි පොඩ්ඩක් බලමු පොඩි උදාහරණෙකුත් එක් මේ ගණනය කරන්න යන්න මෙත නොබට පේනෝම සටහන අිල්ලුම සමාන ඉල්ලුම් ප්‍රමාණය, සැයුම් ප්‍රමාණය අඩු කරලා. හොද කල්පනාවෙන් බලන්න මෙසරහනොද පේවානේ මිලතීරුුවක්තියනවා ඉල්ලුම් ප්‍රමාණ තීරුවක්තිේනව සපයුම් ප්‍රමාණ තීරවක්තේනවා. අදි ඉල්ලුම ගණනය කරන්න කෙල කිව්වම හැමතිස්සම අදිල්ලුම හදන්නේ ඉල්ලුමෙන් සැපයුම් අඩු කරලා කිය උඩීගෙන් කිව්වේ සඩු කරලා. පන මේකේ හැම ිලක් ැටතෙම ලම් ්‍රමාණෙන් සපයුම් ප්‍රමාණයඩු කළ උත්තර රන්තයන හැත්තෑවෙන් හැටක්කඩු කරලා උත්තරේ හැතෑවෙන් දහයක්කඩු කළ උත්තරේ හැටයි. හැට විස්සක් කඩු කලා හතලිහයි පනහෙන් තිහක් කඩු කලා විස්්සයි හතලිහෙන් හතලියයක් අඩු කලා බිඳුවයි තියෙන් පණහක්කඩු කලා රින විස්සයි ඒ වගේ මේ උත්තරටි අරන්තය. තර මේ ලේකනය තුළ ඔබට හරි පැහැදලි අදීල්ලුම ගණනය කරලා තියෙන්ෙන්නේ ඉල්ලුම් ප්‍රමාණයෙන් සැපයුම් ප්‍රමාණය අු මේ කඇතුලි ඔබට ඉතා වැදගත් දෙයක් වෙන එකනගත් මෙ බලන්න. මේ සටහනදිහා බලලා ම මේ කෙන දෙවල් ටික හොඳින් හතන්. එක තැනකද ඔබට පේනවා අද ඉල්ලුම බිින්දුවක් වෙලා අදිල්ලුම බිින්දුවක් වෙලා. හොඳට බලන්නේ අදිල්ලුම බිඳුවක් වෙච්ච තැනේදී ඉල්ලුම් ප්‍රමාණයයි සැපයුම් ප්‍රමාණයයි දෙන්නම් මොකක් වෙලාදී සමාන වෙලා. ඉල්ලුම් ප්‍රමාණය සැයුම් ප්‍රමාණය සමාන වෙන තැනට නේ ද අපි කියන්නේ සමතුලිතේ කියල් ඔබ දන්නව සමතුලිතේ කද කොහොමට අදිල්ලුමක්කෙෙන් නෑ. අදිල්ලුමකන අසමතුලිතයක් නෑ. එහනම් මෙතන තමයි වෙලඳ පොලේ සමතුලිතේ එක හොඳින් තේරුම්ගන්න. එත්තන සමතුලිතය නම් එතනද අිල්ලු මක්කෙන් එ නෑ. අදිිල්ලුමක් ඇති වෙලා තියෙන්නේ කොතනැදි දේෙන. දැන් කෙනෙක් මේ වගුව දිහාබල්ල කියන්න පුළුවන් එතකොට මේ ිගත් මිල තුනතියෙන්නේ සමුතුලිත මිල තුන තියෙන්නේ. සමතුලිත මිල තුන හැරුුණ නිත් හැමිලේදදිම අදිල්ලුමක් තිේෙනවා කිය. නමුත් ඇත්ත මදහසේක නෙමෙයි. ඔබට පේනවා සමතුලිත මිලට පහල මිල ගණන් දෙ පහල කියන්නේ අගේ ගැන හිතල මෙතන තියෙන විදිහර නෙමේය. සමතුලිත මිල තුනනං ඊට වඩා අඩු මිල ගණන්න අපි ගත්තු දෙක එක බිින්දුව. හොඳින් බල. ඒ මිල ගන්න නැටතේ ඔබට පේනවා මේ ලේඛනේ. අදි ඉල්ලුම ධනාගේක තිය. අධි ඉල්ලුම දනවතියෙන්. නමුත් ඔබට පේනවා සමතුලිත මිල තුනයිනෙ ඊත වඩා වැඩි මිලගණන් ගත්තුත් හතර පහ හය කියන මලගණන් යටතේ මෙතන අධිල්ලුම තියන රිිනවිස්ස රිනහතලි රින හැට කියලා. ඒකන අදි ඉල්ලුම මොනාගයන් විදිහටද තියෙන්නේ රිනාගයන් විදිහට. ටැක. අදිඉල්ලුමක් තියෙනව කියන හැඟීම අපට එන්නේ ඒක රිිනවවෙද දනවවෙදදිද හොින් තේරුම්ගන් ම දත්තර දන වෙද්තිී. එනම් පොතා මතක තියාගන්නවන වැදගත්පදේතමයි අදිල්ලුමක් ගණනය කරන්න පුළුවන් දනවරනව. නත් අදිල්ලුමක් තියනවා කලා අපි කියන්නේ සමතුලිත මිලට වඩා මොනමිල ගණන් වලදිද අඩු මලගණන් වරද. දැන් අපට මේම ටක්ගාල නිකං ඉවර කරගෙන යන්න පුළුවන්. නොත් අදහස හරියට ගන්න එක වැද ංහන ප ංච ප්‍රශ්නයක් මෙතර. මේ වගුවෝ බැලෝට පේනවා අදිල්ලුමක් පවතින්නේ සමතුලිත මිලට වඩා අඩු මිලවලදි කියලා. මංඟොබෙන්ගහනවා ඇයි ඒ. ඇයි සමතුලිත මිලට අඩු මිලේද අදිල්ලුමක් එන්නේ. උත්තරේ මෙතනම් පෙන්න්න තියනවා. සමතුලිත මිලට වඩා මිල අඩුවෙනකොට තමයි, මිල අඩුවෙනකොට තමයි ඉල්ලුම් ප්‍රමාණය එන්න එන්න වැඩිවෙන්. මේ ලේකනෙ බලනම මිල එන්න එන්න අඩුවෙන කොට, ඉල්ලුම් ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනවා. හැබැයි මිල අඩුවෙනකොට සැපයුම් ප්‍රමාණය එන්න එන්න අඩුවෙනවා. මතකද තියරියක. මිල අඩුවෙනකොට, ඉල්ලුම් ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනවා. ඉල්ලුම් නීතිය. මිල අඩුවෙනකොට, සැපයුම් ප්‍රමාණයෙන් අඩුවෙන. සපුම් නීතිය. ඉති එතකොට වෙන්නේ අර සමතුලිත මිලට වඩා අඩු මිලකදි. ඉල්ලුම වැඩිවෙනවා, සැපයුම අඩුවෙනවා. ිල්ුම් ත්යක් ඇතිවෙන නිස හැමතිස්සම ිල්ලුම තියෙන්නේ සමතුලිත මිලට වඩ අඩු මිල ගණන්නයට තේකේනෙක ඉතා හොඳ ොබ තේරුම්ග න්නුව. කිසිම විදිහකට අදිල්ලුමක් ඇතිවෙන්නේ නැහැ මොන මිලේදද සමතුලිත මිලේද. දැන් අපට ඉල්ලුම් වක්්‍රේක හැඩේ ගැන ඔබෝධයක්ති.ඒ පල්ලෙ හටරයෙන්නේ. ඔබ මොකද හිතන්නේ. අදිල්ලුම් වක්්‍රයක හැඩ මොන වගේකක් ගනේද. ඒක ඔබට ඇඳල බලන්න පුළුවන්. නොත් මේ ඇතුළ හිතන්න උත්සාහ කරන්න. මෙතන මිල එන්න එන්න වැඩි වෙනකොට. ඔබට පේනවා අදිල්ලුම හැටයි හතලිහයි විස්සයි බිඳුුවයි රිින විස්සයි එන්න එන්න අඩු වෙලා. එනං මිලයි අදිල්ලුමයි අතර පවතින්නේෙත්. මිලයි ඉල්ලුමයි අතර පවතිනාව වගේම මොනලෝම සම්බන්ධයක්ද ප්‍රතිලෝම සම්බන්ධය. ඉනිසා අදිල්ලුම් වක්‍රයෝබ නිර්මාණය කරහම ඔබට දකින්න පුළුවන් වෙන්නේ හට බැවමන රේකක් විදිහටමයි හැබැයි ඒ රේකාව තුළ යම් විශේෂත්වයන් ඔබට හඳුන ගන්න පුළුවන් කමක්තිය මේ බලන් අපි මෙතන අදි ඉල්ලුම දක්වපු ප්‍රස්ථාර සටහන නි රූපණය කරලා තියෙනවා මේක ඔබට බලන්න පුළුවන් දැවබටත් ඒ ලක්ෂ ටික සටහන් කර ගත්ත නම් මේ වගේ අදිිල්ලුම් රේකාව දෙන්න පොළුවන්. මේ අදිල්ලුම් රේකාවේ මංඟර කියපු කරුණු ගැන ඔබතා හොඳින් සැලකිලිමත්වෙන්. සමතුලිත මිලේදී අිල්ලු මදැ මේ රේකාාවෙන් අදිල්ලුම් පේෙන් තිරස් රේකාව. අධිල්ලුම කිය බිින්දුවයි. සමතුලිත මලේදී අධිල්ලුමක් නෑ. මම ඉතා පැහැදිලිවකිව්වා අදිල්ලුමක් ඇතිවෙන්නේ සමතුලිත්ත මිලට වඩා මොන මිලගනන්යට තෙද අු මිලගනන් යටති. බන් හර්ද කලම. තුනට පහල මලගණන්වලදි තමයි අදිල්ලුම් රේකාව දන පැත්තෙතියෙන්. මේදේ තමයි අදිල්ලුමක්තිේ. සමතුලිත මලට වඩා වැඩ මිල ගනන්වලල්ට යනකොට අිල්ලුම රේකවතින රිරන පැත්තේ. ොක් හරේ එකක් රිණ කියන්නේ ඒක ඒ පැත්තට වටනකමක් නෑ කියනකන. අදිිල්ලුම රින කියන්න අදිිල්ලුමක් නෑඇත්තර එතුද ගන් අධි සපය මක්ති න කියන. අපිගරු මතා කරම්. මේ ප්‍රස්ථාරෙ තුළුණු කලින් ලකනයතුළුණුත් ඔබට හොඳීම පේනවා සමතුලිත මිලට පහල මිල ගණන් යට තේතමයි. තිෙස මට මක් කින්න පුුවන් අදල්ල මක්තාක ටික ම අදිල්ුවම තිය ති අදිල්ලුම්. ටින පැත්ත නෙම අදිල්ලුමතිය හද. මේ රූප සටහනෙන් දැන් ඔපට අදහසක් කෙනවා අදිල්ලුම් වක්්‍රයත් ඉල්ලුම් වක්්‍රය වගේම පහලට බැවම්වෙන එකක් කියලා. මං පොඩි ප්‍රස්ථාරයක් මේකට එකතු කරනවා මට බල්ල කියන්න දැන් අපි හිතමු උපට කියනවා ්‍රස්ථාර සටහන ප්‍රස්ථාර සටහනක යම්බහන්ඩක ඉල්ලුම් වක්්‍රියයි අදල්ලුම් වක්්‍රයයි දෙකම ඇඳලා පෙන්න්නන්න කියන ඉල්ලුම් වක්ක්‍රය අදන හොඳනම දන්නවනන්නේ අපි ගත්තොත් ඉල්ලුම් වක්ක්‍රය අඳන්න දන්නවා ඉල්ලුම් වක්්‍රයන්න හොම පලහට දී ඔබට කියන ඔය රූප සටහනේ ඇඳල පෙන්න්න කියෙ අදිල්ලුම් වක්්‍රය තැ ඔබ දන්නවා අදිල්ලුම් වක්්‍රිය පහල්ට තමයි එෙන්නේ හැබැයි පුළුවන්ද හිතන්න ඒ අදිල්ලුම් වක්්‍රය මේ රූපය අඳිනකෝට මෙයාට දකුණෙන් දෙෙන්නේ මෙයාට වමෙන්දෙන්නේ අපට පොඩ්ඩක් එක හිතන්න වෙනවා. දැන් ඒ සරවතේරුම් ගන්නපුුවන් මෙහෙම. අපි ගත්තෝ මෙතන මේ අදිිල්ලු මෙ මටි කියෙනමක පහැදිලි කරන. මේ සටහනම මංගබට නික ඉල්ලුම් වක්ක්‍රේ එන හැටි පැහැදිලි කළො මේ අපි හ කලින් හදපු ගණනය කිරීම තුළ මිල බින්දුවේද අදිල්ලුම හැටක්නයාේ. මතකද මිල බඳුවේදි කොච්චරක්ද තිබ්බ කියලා ඉල්ලුම් ප්‍රමාණය මත හැතිවට හැත්තෑවක් තිබ්බා. ඒකෙන් දහයා කඩුවෙලාන මේ හැට කියනෙ එකකාරේ. තර මිල බින්ඳුවවෙදි හැත්තෑවක කියෙන හැට එහයින් තියෙන. මොකදද තර්කය. ඉතා පැහැදිලිවම ඉල්ලුම් වක්‍රය තියෙනවනං ඊට ඇතුළතින් තමයි අදදිල්ලුම් වක්්‍රේ මෙ මෙහම අපට අඳින්න පුළුවන් අදිල්ලුම් වක්්‍රය මේ කේ. මේවාගේ ඒේකාවක් දිර පට දල පෙන්නන ටල දල්ල ක්්‍ර . ප මේ දෙකම එකට ගත්තේ ඔබ හොඳට හිතන්න අදිල්ලුම් වක්්‍රය ඉල්ලුම්වක්්‍රියය දෙම පහලට බෑමන රේකායකක්තමයි. හැබයි ඒදැන එම ප්‍රස්ථාර සටහනක පෙන්නනකොට අදිල්ලුම් රේකාවට දකන පැත්ැ තම ඉල්ලම් රේකා හැමති ැන් ිහිටන් ඒ අදහසත් පොඩ අතක තියගන්න මේක අපිේ දෙකමදාල නැහ. නත් අි ල්ලුමත් එක් ක ඉල්ල මත් සම්බන්ධ කරගන්න හැටි ගැ, පොඩි අවෝධක ට නකැත්. මේ අද ඉල්ලුම ගැන මම කියපු කරුණු. පොඩ්ඩක් පිළිවෙලි මතක් කර ගත්තොත් ඔබට මේ ගැන හරිම අදහසක් ඇතුව මේ වර කරන පුළ ොදීට පස අපයාය අධි අපිීමන ඇතතා කරන්න ඕනු මෙ බලන් මේකේ මේ අපි දැන් කතාකරපු ලේකනය මේ වක්ක්‍රයේ මෙඩික ඔක්කොම සම්බන්ධ කරගැන පොඩි කරුණු කීපයක් ඔබට කියනවා මෙතක හඳින් බලන්න මේ කරමදය පලවෙෙන එක. සමතුලිත ිලේද අද ඉල්ලුම සුන්්‍යෙේ ම වැගත්රනට කොට හයිලේ කන සමතුලිත මිලේදී අදිල්ලුම ශුුණ්්‍යයි. හේතුව සමතුලිත මිලේ කවදාවත් අදිල්ලුම ඇතිවෙන නෑ. ඒ නිසා මතකමතියාගන්න ඕනදේ අපට සමතුලිත මිලේද අදිිල්ලුම ශුුණ්‍ය වෙනවනම් යම් තැනක සමතුලිත මිල හොයන්න කිව්ොත් අදිිල්ලුම් වක්රයෙන් ඒකට අපට මේක ඇප්ලයි කරන්න පුළුවන්. අදිල්ලුම් වක්්‍රේ මිලක්ෂය සමඟ චේදනය වන ලක්ෂයේදී සමතුලි මිල තීරණය වේ. එකැන මෙහෙමයි. ඇැන් හිතන්න? අපට දෙනවා ප්‍රශ්නක ස්සරම පේපරහකම හමික් දුන්න අදිිල්ලුම් වක්ක්‍රය දඳන්නද අප ඔන්න අ ිල්ලුම්ක්ක්‍ර මදදි අපට කියනවා. සමතුලිත මිල කෝොමද හඳුන ගන්න කියලා. අපි දන්න තර්කය තමයි සමතුලිත මිලේද අදිිල්ලුම බින්දුවයි. ත මේ අදිල්ලුම් ප්‍රමාණය මේේතියෙන්නේ එයා බිින්ඳුවක් වෙන්නේ හරියටම අද ඉල්ලුම් වක්්‍රය මිලාක්ෂේ චේදනය කරන තැනේද. තැන් මෙතන තමයි සමතුලිත මිල එක හොඳර මතක දියයාග. අදිල්ලුම් වක්්‍රය මිලක්ෂේ සමඟ චේදනය වන ලක්ෂය තමයි සමතුලිත මිල ඇයිඒක සමතුලිත මිල වෙන්නේ හරියටම අදිල්ලුම් වක්්‍රේ මිලක් එක්ක චේදනය වන තැන අදි ඉල්ලුම තියනෙ කියයි කියල බිදුව අපි දන්න තර්ගතමා අදිල්ලුම බින්ඳුවක් වෙන්නේ මොන මිලේදිද සමතුලිත මිේද. පලවෙනිම දේ ඒක හොඳට මතකතියාගන්න ඒපු කතාව මෙතන මන් නවත පොඩ්ඩක් මේ ප්‍රස්ථාර්සරහුත් ඒ එක පෙන්නවා අදිල්ලුම් වක්්‍රය මිලාක්ෂේ චේදනය කර තැනතමයි හැමතිස්මගන්නන්නේේ සමතුලිතමල වේ ප්‍රසාර හඳ ලන්නේනක. අදිල්ලුම් වක්්‍රය මිලාක්සේ චේදනය කරන තැන තමයි සමතුලිත මිලේ. ඉලට මේක කියනවා? සමතුලිත මිලට පහල මිලවල් වලදී අදිල්ලුම ද අදිල්ලුම දන කියන්නේ අධි ඉල්ලුමක් තියෙන්නේ සමුතුලට මිලට අඩු ිලවලද. එකට හේතුමංකිව යිසල්ල. ඉලඟට සමතුලිත මිලට ඉහල මිලකදී අදිල්ලුම රින එක නැතර අදිල්ලුමක් නෑ අධිල්ලුම තියන සමතුලිත මිලට අඩු මිලල් වලද විතරයි. ඉලකට මෙතර කියනවා අි සැපිිකර කොඩසට පි ට පස යන්න තිෙන්නේ මේ කරුණුටික ොඩ්ක් හොඳර මතක තියාර අපි ක පාරක් මේක නැත මදත්කරු. සමතුලිත මිලේද අදිල්ලුම බිද්දුවයි. සමතුලිත මිලට අඩු මිලකදි තමයි අපට හැමතිස්සම දකින්න පුළුවන් අදිල්ලුම් තත්වය. සමතුලිත මිලට වැඩි මිලකද අධිඉල්ලුම ඇත්තටම රිනාගයක් විදරැපට දකින්න පුළුවන් කමති. ඔන්නඔය කරුණු කීපය අදි ඉල්ලුම සම්බන්ධය ඔප පොඩක් මතකතියා ගණ්ඩෝ. තොර වෙලඳපල අසමමුතුලු තියන් තුළ ප්‍රධන වශය අප අවධානයමු කරන්නඕට හතර දෙනෙක්කන්න. අපි දැන් කතා කල් අවසන් කළ එක්ෙනෙක් අද ඉල්ලුම කියෙන කෙන. ඉනතුර අපි නවත කතා කළේ තුයි අධි සපයුම අදිඉල්ලුම් මිල අධි සපිය මල කෙන කොටස්ටික අද දවසේ අපි මේසාකච්ඡාව තුළ. අද අපේ පාඩම ආර්ථික විද්‍යාවේ දෙවන නිපුනතාවයටතේ වෙළඳ පල සමතුලිතය කෙන කොටසට අදාළව වෙළඳ පල සමතුලිතයට පරිබාහිර වැති වෙන අසමතුලිතයන් ගැයි අද අපි සාකච්ඡා කමින් ඉන්නේ. අපිෙන් පලවෙනි කොට සාකච්ඡා කලා අධි ඉල්ලුම කෙන කොටස, අපි දැන් ඊළඟට සූදනම් වෙන්නේ අධි සැපයුම කියන මාතෘකාව පැහැල්දිිකෙදීමක් කරන්න. දැන් අදි ඉල්ලුම ඉගෙනගත්ත කෙනෙක්ට අදි සැපයුම කියනෙ එක හරි පහසුවේ නිග ගන්න පුළුව අද ඉල්ලුවේ විරුද්ධ පැත්ත තමයි අපට අධි සැපයම කලා ගන්නතිය. ඉතා සරල අපපි ගත්තු. අදද සැපයුමක් කියන්නේ සැපයුම වැඩී කියෙන දහස. හැබැයි සැපයුම වැඩිවෙන්නේ කාට වඩාද පඩිවන්නති ඉල්ලමට වඩා එ අපි කෙනවා. ඉල්ලුමට වඩා වැඩියන්තින සපයුම තමයි, අධදි සැපවිීම කලකයන්. හැබැයි හැමතිස්සම ප්‍රමාණයන්ගෙන අපි කතා කරන්න ඕන කිසිය මිලක් එක්කනේ එනිසා අපි කියනවා. යම් කිසි මිලකදී ඉල්ලුම් ප්‍රමාණයට වඩා වැඩියෙන් තියෙන සැපයුම් ප්‍රමාණය අපි හඳුන ගන්නෝමොකක් කියලද අදී සැපයුම් තත්ත්වයක් කියලා. මෙබලන්. අපි ගත්තොත් මෙතන අගයන් කීපයක් එක්ක මිලරුපියල් දහයයි. ඉල්ලුම් ප්‍රමාණය අපි හිතමු ඒක අසුවයි සැපයුම් ප්‍රමාණය තියෙනවා ඒකක එකසිය විශ්සක් කියලා. දැංගඔබට මෙතන හොඳින්ම පේනවා දහය කියන මලේදී, ඉල්ලුම් ප්‍රමාණයට වඩා වැඩියෙන් සපේලා තියෙනවා බහන්්ඩ කියද හතලිය ඉල්ලුම් ප්‍රමාණය අසුවයි සැයුම් ප්‍රමාණක සේ විස්සයි නං ඉල්ලනමට වඩා වැඩියන්තියනෝ බහන්ඩ කියදද හතලියා ඒ හතල හිටිෙන අදි සැපීම කියා මේක අදහස එන්නේ Qs විශාලයි කාට වඩාදකිවඩට වඩා ඉල්ලුම් ප්‍රමාණයට වඩා සැපයුම් ප්‍රමාණය වැඩි එතකොට මේ අදහස තව පොඩ්ඩක් විස්තර කළොත් අපි හැමති ස්සම වෙළඳ පොලේ අධි සැපයුමක් තියෙනවා කියලා කියන්නේ. මෙතරනම් අපිකු අධි සපයුමෙන්නේ ඒක හතලිහක්. මිනිස්සු ඉල්ලනවට වඩා වැඩියෙන් බහන්් හතලයක් මාගට්කට සැපේල තියෙනවා මේකරතම අපි කියන අතරික්ත සැය අධි සපවුම කිය. මොකත් දබටයකින් හැඟෙන්න්නේ. වෙළඳපොලේ බහන්ඩ වැඩිපුරතියනවා කියන එකද වෙළඳපොලේ බහන්්ඩවල හිගයක් තියනවා කිය. නිස්සු ඉල්ලන්නේ අසුවක් විතරයි. හැබැයි මාහැට් එකේ බහණ්ඩ තියනව එකසේ විස්සක් වැඩිපුරත් එක බහණ්ඩ තියවා. එනම් නිතරම මේ අධි සැපයුම කියන වචනෙන් අදහස් වෙන්නේ බහන්්ඩ අතරික්තයක් වෙළඳ පොලේතිීනව කියනෙ. එකකට සරලව කියන්න පුුවන් අද ඉල්ලමකිව හණ්ඩ හිගයක් එන අද සපයුමක් කියනෙ බහ්ඩම ගද අතරික්තය එය දහසගන්න. එතොර වෙළඳ පලක බහන්්ඩවල අතරික්ත තත්ත්වයක් තියෙනවා කියෙනෙ එක තමයි අදි සැපයුමක් පවතිෙනවා කියන එකෙන් අපට හදුණ ගන්නතිය. මඟර කලින් වගේම ඔබෙන් ප්‍රශ්නය හනෝ ඔබහොඳට හිතන්න. දැන් වෙළඳ පොලේ අතරිික්ත සැපයුමක් තියෙනකොට වෙළඳ පොලෑ තුළේ බහන්්ඩ ගන්නද ලොකු තරග ඇත් තියෙන්නේ බහන්ඩ විකුණ ගන්න. දැන් හැම වෙළෙන්දගවම බහ්ඩ ගොඩාක් තියෙනවා. මිනිස්සු ඉල්ලන්න ඉටවඩ ආඩුවේ. එතර පාරිභෝගිකය අතර තරගයක් ඇතිවෙන්න හේතුවත්න්නේ හැතන හන්ඩ සු ෝතියනවා. නමුත් දැම් ප්‍රශ්දයෙන්නේ පාරිබෝක ඉල්ලනවට වඩ හන්ඩ ගොඩක් තියන කොට විකුණුම් කරුව අතර ලොකු තරගයක් ඇතිනව හන්්ඩ විකුණ ප්‍රතිපලේමොකයිද. වෙළඳ පලක බහන්්ඩ අතරෙක්ත වනහම්. ඔබ දැකල ඇති මහරක් වෙලාවට ේදේවල අප විද ැගවලින් ගන්න පුළුවන් අපිතම ෂි ෝගය සමහර කෂිබෝග ඕනටත් වඩ අස්ව වන වැඩිවෙලා සැපම් වැඩි වෙලා තියෙන. එවනි තත්තුව යනතුල බොහෝවිට අපි දකින්නේ. මිල සෑහෙන්න්න පහලයන්න. අපිතුම ලොකු මාලු වස්වැන්නක් ගෙනල්ලා. අති විශාලස් වන්න එදට මාල ප්‍රමාණේ වදරට ගොඩක් වැඩිමක්කට් එක. මිනිසු ඉල්ලන්න වවැඳගාන්න හැබයි දැං එත කොඩ වෙන්න ප්‍රමාණේ වැඩිවීමමත්තෙක් කල සැපයුමේ මි එන්න එන්න මොකක් වවෙන්න ගන්නන පහලයනගන්න. එනිසා අතරික්ත සැපයුමක් වෙළඳ පල තුළ මිල පහලට තල්ලු කිරීමේ නැබොරුවක් ඇති කරන. මන් සම්බන්ධ කර නැවතර කතාාව. සමතුලිතේකදී හැමතිස්සම අපි කියන්නේ මිලයි ප්‍රමාණයයි වෙනස් නොවී තියෙන්ට ඕ ඉහල යාමකුත්නෑ පහලයාමකුත්නෑ. නමුත් මෙත ඔොබට හොදම පේනවා මෙන්න අධ සැපයු මත් එක්ක මිල පහලයන්න ගන්නවා. ඉති මිල පහල යනව කියන්නේ වෙනස් වෙනවා. සමතුලිතයක් නම් වෙනසක්වෙන්න බෑ ඉහලයන්නත් බෑ පහලයන්නත්ද. දැන් පහල යනව කියන්නේ මේ මොනතත්ත්යක් කියන එකද අසමුතුලිත තත්ත්යක් කියන්නේ. එසා තෞදරටත් ඔබට මේ තරු ගන්න පහසුයි. ඉල්ලුම වගේම අධි සැපයුමත් වෙළඳපල අසමුතු ලෙතතාවක් විදිහෙට අපට හඳුනා ගැනීමක් කරන්න පුළුවන්. මේ වෙළඳ පල අසමතු ලිතතාවේදී අපි දැම් මෙතන කිව්වා අධි සපයුම මේ එක හතලිහක් කියලා. කොහොමද අපි අධි සපයුම ගණනය කරන්නේ දැන් අධි සපයුම ගණනය කරද්දි අර අද ඉල්ලුමේ වගේම අපට පුළුවන් ඕරනන් මෙතන සූත්‍රහදාන් අදි සැපයුමට අපි කියන Eක් එක. නිතරම මේ සූත්‍රවලද වැඩි කෙනම මුලට ගන්න. අදි සැපයුමනන් දැන් වැඩියගින සැපයුමන. එනම් මුලට ගන්නවා පි සැපයුම් ප්‍රමාණ. එක අඩු කරනවා. සැපයුම් ප්‍රමාණෙන් ඉල්ලුම් ප්‍රමාණ අඩු කරහම ලැබෙන උත්තරට තමයි අපිගැන ගක් කියෙලද අධි සැපයුමක් කිය එත රපබ දැන් අදහස්ක්තේ න අධි සැපයුම කියන්නෙ ක්ද ඉල්ලුම් ප්‍රමාණ ටොඩ වැඩින් තින සැපයම්. ප හන්ඩ අතරෙක්තයි තුළ මිල පහලයන ප්‍රවණතාවක්ත්තිේ නො මිල වෙනස් වෙනවා එකනෙ කසමුතුලිතයක් ගණනය කරන්නේ සැපයුම් ප්‍රමාණකා වඩු කරලද ඉල්ලුම් ප්‍රමාණය අඩු කරලා. පොඩක් මේක ගෙනගත්තර පස්සේ තව කරුණු කීප ඇත්තිේන ඔබට අද ඉල්ලමත්තක සසදල තේරුම් ගන්න අි පොඩක් මේගේ සටහනත් සම්පූර්ණ කරගනයන් පලන්න හැම කෙනාම. කිසියම් මිලකදී ඉල්ලුම් ප්‍රමාණයට වඩා වැඩියෙන් නැති සැපයුම් ප්‍රමාණය අදි සැයුම ලෙ සහදුන් වන ලනවට වඩා වැඩියන්තතින සපියුම් ප්‍රමාණය කළලා අපික විහර කරන්න. අදි සැපයුමක් හෙවත් බහන්ඩ අතරීක්ත සපයුමක් තියෙනවා කොට මිල පහලයා මේ ප්‍රවණතාවක් තියෙනවා ඉතා වැදගත්තේ අද සැපයුමකද මිල පහලයා මේ ප්‍රවණතාවක් ඇති වෙන ිල ගණ නෙන්නෙන් අඩුවෙනෝ. එක තමයි ඒ අසමුතුලිතේ ස්භාවක හොඳර මගතියාග. ඉල්ලන එක තෞදුරටත් කියනවා සපයුම පහත පරදිී ගණනය කරන්න පුළුව. අධි සපයුම ගණය කරන්න පුළුවන් මෙන මේ සූත්‍රය අපි සරලිම සූත්‍රයේ අධි සපයුම සමානයි සැපයුම් ප්‍රමාණයෙන් අඩු කරනවා ඉල්ලුම් ප්‍රමාණය. මං පුංචි සටහනක් ඔබට පෙන්නවා බලන්න මේ ගණය කිරීම මෙතන අධි සපයුම ගණය කලා තියෙනවා. පුොඩ්ඩක් සැලකිල්ලෙන් බලන්න මේ සටහන මේක මතයි ම ඉස්සල්ලත් ඔබට පෙන්නවු අදඉල්ලුම ගණය කිරීම සඳහා. හැබැයි මෙන්න මෙතනදී ඔබ සහි කල්පනාවෙන් කරන්න වුණන දෙයක්තියෙනවා අදි සැපයුම එන්නේ හැමතිස්සම සැපයුම් ප්‍රමාණෙන් ඉල්ලුම් ප්‍රමාණය අඩු කරලා. කිවෙස්කෙන් කිවඩ අඩු කරලා. එ මේ ලේකනේ මුලින් ඉන්න QRවඩ පස්ස ඉන්න කිව්වේස්. එත දැ මෙතන හදද්දී හැත්තෑවෙන් දහයක් අඩු කර නේ ගන්ඩෝනි. මෙතන දහයෙන් අඩු කර්ඩෝන කියද හැටක්. දහයිෙන් දහයින් අඩු කරන්න හැත්තෑ දහයෙන් හත්තෑවක් අඩු කරා මුත්තර රි . දැ මෙතැන ේඛන මුලින් ඉල්ලුම් ප්‍රමාණය තිබ්බට, අපි ගානහදනනි සපයුම් ප්‍රමාණ ඉල්ලුම් ප්‍රමාණය ු කරලන්න එගෙන හිත. එතොට සැපයුම් ප්‍රමාණය විස්සයි, ඒකෙන් අඩු කරන්න ඉල්ලුම් ප්‍රමාණය හැටක් උත්තරේ රිරන හතලිහයි. සපයුම් ප්‍රමාණය තිහා ඒකෙන් අු කරන්න ඉල්ලුම් ප්‍රමාණය පණහා උත්තර හින විස්්සයි එමහැදන්නු. දැන් ඔබට පේනෝන ගණනය කිරීම කල්ල තියන වගුවේ ඉතාම පැහැදිලිව පේනයක් කලින් වගේම? අධදි සැපයුම බිඳුවක් පවෙච්ච තනක්ත්වේනවා. ඒ අදි සැපයුම බිින්ඳුවක් වෙලා තියෙන්නේ හරියටම ඉල්ලුම් ප්‍රමාණය සැපයුම් ප්‍රමාණය මොකක් වෙන තැනද සමාන වෙන තැන. ඒ කියන්නේ සමතුලිතවස්ථාවේ. මතකයින්නේ සමුතුලිතේ ලක්ෂණවල කිව්ව අපී සමතුලිතේදී ඉල්ලුම් ප්‍රමාණයයි සැපයුම් ප්‍රමාණයයි සමානවෙන නිසා මේ දෙන්න එතකොට අධි සපයුම ඇතිවෙන්න විදිහක් නෑ එස අිසපුම කියද බිද්ුව. අධි සපයුමක් ඇතිවෙන්න එ හෙනම් සමතුලිත්ත මිලකදි නෙවෙයි සමතුලිත මලට වඩා වෙනස් වෙිලකදි. හැබැයි ඒ හරියට තේරුන්ගන්න සමතුලිත මිලට වඩා අඩු මිලකදිද වැඩි මිලකදිද කියලා. ඔබට පේනවා මෙන මේටික ගත්තම. මෙතන තියෙන්නේ අදිල්ලුම කියලා අදි සපිම කියලා රිනාගය. වෙන මේටිකේ තියෙනවා අධි සැපයුම කියලා දනාගය. අපි හැමතිස්සම අධි සැපයුම කල සලකන්නේ රිනාගේන එක නෙමේ ධනාගේනය එක. අගයක් එෙනම කියන්නේ එක තේරුම එහෙම එකක් නෑ කියනක්. අධි සැපයුමක් නෑ. එතුට සුන ඉල්ලුමක් මයිවයිතියෙන. අධි සැපයුමක් තියෙනවා කියන්නනම් අධි සැපයුම දනවඩුව. මොකත් දෙතකොට අදහස. නිතරම අධි සැපයුමක් පවතින්නේ, සමතුලිත මිලට වඩා හොඳින් බලන්න හතර පහ හය කියන්නේ. සමතුලිත මිට වඩා මොනමිල්ද මේ වැඩි මිවක්. සමතුලිත මිලට වඩා ඉහළ මිලක්කයටතේ තමයි අදිි සැපයු මක්කේද. ැ කම්පයා කරන පොඩ්ඩ. අදි ඉල්ලුමක්කාාවේ සමතුලිත මිලට වඩා අඩු මිලකදී. අදි සැපයිු මක්කාාවේ සමතුලිත මිලට වඩා මොනමිලකදද වැඩි මිලකදේ. අපි එතන ප්‍රශ්න කර. ඇයි සමතුලිත මිලට වැඩ මිලකද අධි සැයි ක්කේ හොඳ බලන මේ සටහනද. සමතුලිත මිලට වඩා මිල වැඩි වෙන කොට, මිල වැඩි වෙන කොට සැපයුම් ප්‍රමාණයෙන් එන්න වැඩි වෙනවා. හැබැයි ඉල්ලුම් ප්‍රමාණයෙන් එන්න අඩුවෙන. මොකද තර්කය. ඉල්ලුම් නීතියයි, සැපියුම් නීතියයි. සමතුලිත මිලට වඩා මල වැඩිවෙන්න ගන්න කොට මල වැඩිවෙද්දි සපයුම් ප්‍රමාණය වැඩි වෙනවා. ඒේතුව මිලයි සැයුම් ප්‍රමාණය අතර සම්බන්ධය අනුුවූමයි. හැබැයි මිල වැඩිවෙද්දිී ඉල්ලුම් ප්‍රමාණය අඩුුවෙනවා ප්‍රතිලෝමයි. ද ි ඩි වෙනකොට සැපයුම් ප්‍රමාණේ වැඩි වෙනවා ඉල්ලුම් ප්‍රමාණය අඩුවෙනවා ප්‍රතිඵලයේ නිසා අදිි සැපියුම් තත්ත්යක් ඇතිවෙන පුරුව. එනිසා සමතුලිත මිලට වැඩිමිල ගණන් යටතේ තමයි හැම විට ම අපට දකින්න පුළුවන් වෙන්නේ මොන තත්ත්ව ඇද අධදී සැපයුම් තත්ත්වයක් ේනෝක කියය.ඒ කරුණු කීපය ගැනම හොඳින් ඔබ අවධානයේ දේ. එතුර අපට පුළුවන් කලින් වගේම මේ දත්තේ දිහාබල්ල තීරණය කරන්න අපි ජාමිතිකව ම් ප්‍රස්ථාරයක් ඇන්දුොත් අධි සැපයුම සඳහා ඒ වක්්‍රය කොයි විදිී හැඩියයක් ගනීද කියලා. එබලන්. මිල එන්න එන්න වැඩිවෙනවා. මිල එන්න එන්න වැඩිවෙද්‍යියබට පේනවා අධදි සැපයුම රිනහට රිනහතලී රිනවිස්ස එක රිනාාග්‍යන්ටික අඩුවෙනෝ කියන්නේ ඉලක්ක වැඩි වෙනවා බින්දුව විස්්ස හතලිය හැට. මිල වැඩිවෙන්න වැඩින්න අධි සැපයුම වැඩි වෙන. ඒක කියන්නේ. මිලහා සැපයුම් ප්‍රමාණය අතරතියෙන් අනුලෝම සම්බන්ධි වගේම සම්බන්ධයක් තමයි මිලහා කවරු අතරතියෙන්නද අධිසැපියම් අතරතිය. එ අධි සපයුම් වක්්‍රයක් අපි නිර්මාණය කළත් අපට දකින්න පුළුවන්දේ තමයි අධි සැපයුම් වක්්‍රය ඉහලට යනවා. හැබැයියා ඉහලට යද්දී ඉතා පැහැදිලිව අපට ඒ ඉහලට යනකොට එක තැනක් පෙනයි අධි සැපයුම බිින්ඳුවක් වෙන. අන්න එතනදි තමයි අපි දකින්න කාවද සමතුලිතමින්. රපසර හනත් එක්ක හරියටම තේරුම් ගමු බලන මෙතන අදි සපයුම් වක්‍රය නිර්මාණය කරලා තියෙනවා ඔබට පේනොම අධි සපයුම් වක්‍රේ දිහා බැලුවම හරියටම මේ අධදි සපයුම් වක්ක්‍රියත් සපයුම් වක්‍රය වගේ තයි අධි සපයුම් ව්‍රියත් සැපයුම් වක්්‍රය වගේම තමයි මෙතන අධි සපයුම් වක්්‍රය හරියටම මේ තුන කියන තැනින් චේදනයවේදදි හොඳින් බලන්න ධි සැපයුම තියෙන බිඳුවයි ද අධි සැපයුම බිඳුවක් වෙන්නේ සමතුලිත ිලේදි විතරයි. අපි සමතුලිත ලක්ෂණවලටම කිව්වා සමතුලිත ලක්ෂණයක් තමයි අධි සපයුම බින්ඳුවක් වෙන සමතුලිත මිලේද. මෙතන තුනයි කියන මලේ යටතේ අධි සැපිම් බිඳුව. සහපි කිව්වා සමතුලිත මිලට වඩා වැඩිමිලක් යටතේ තමයි, අධි සපයුමක් තියෙන්. වල හරද කියල මේ සමතුලි මිල තුනයි ඊට වැඩි මිල කෙන හතර පාහය. ඒ අටඒ තමයි අධි සපිය මක් තියන මටික සමතුලිත මිලට අඩු මිලවෙලද අධි සැප ුමතියන්න රින පැත්තෙමේ රින පැත්ත තිනකෙන් අධිසපිය ීමක්නෑ දන පැත්ත තියනකොට තමට අධිසප ුමක් පැදිලි කරන්න පුළුව ේටික කිය තමට මේ කතාව කියන්න පුුව මෙ අධි සපිය මක්ති ඒ සහොඳර මතකතියාගන්නේඒ කිය හැම දෙක්ම ප්‍රසාාර එක්කත් අපට අඳරගන්න පුොුවන් වෙන්ඩුව මමාර ඉල්ලුම් වක්්‍රයයි අදිල්ලුම් වක්්‍රේ අතර කියපු කතාවම මේකෙත්තහන බල. මේ සටහන ඔොහොම තියද්දී අපි වෙනම ඇන්දොත්ත එහෙම පුංචි රූපයක් සැපයුම් වක්්‍රයයි අධි සපයුම් වක්්‍රයයි එකම සටහනක පෙන්නන්න කියලා දැන් හිතන්න මෙතන ඔන්න ඔහොම යනවා අධි සැපයුම් වක්්‍රය. සැපයුම් වක්්‍රය එන්න ඕනේ මෙයාට මොන පැත්තෙන්ද කියලා ඇ. හොඳට හිතර බල උත්තරඇත්ත. මෙතන අධි සපයුම බිඳුවක් වන්න සමතුලි ිේදී ත මෙතන ප්‍රමාණය පිින්දුවයි අධි සපයුම් බිඳදුවයි සැපයුම් වක්්‍රේ මොකද වේ යපේ අධි සපයුම හදන්න කහෝමන අධි සැපයුම හදන්නේ සැපයුම් ප්‍රමාණයෙන් ඉල්ලුම් ප්‍රමාණය අඩු කරලා එතට අධි සපයුම හදන්නේ සැපයුම් ප්‍රමාණෙන් ඉල්ලුම් ප්‍රමාණය අඩු කරලා එතකොට සැපයුම් ප්‍රමාණය තියෙනගානට වඩා අඩුගානක් තමයි හැම තිස්ස මෙන්න කාටද අි සපයු වැඩියෙන් ඉන්න ඕන සැපුන ඒේතුව සැපයුම් ප්‍රමාණි ඉලක්කමට වඩා අඩුවනවා අධි සැපම ඉලක්ක එස මෙයා යන්නේවාමෙන් තුො සැපයුම් වක්්‍රේ පිහිටන්න ඕනේ මෙයාට ගොහෙන්ද දුණ පැත්ත. ඒ සම්බන්ධතා ගෙනත් පොඩ්ඩක් හිත. ඉල්ලුම්වක්්‍රයයි අදල්ලුම් වක්‍රියයි එකට අඳින්න කිව්වොත් දෙන්නම පහලට එන්නේ හැබැයි කවද දකුණ පැත්තෙෙන් ඉන්න හැම තිස්සම දකුණු පැත්තෙන් ඉල්ුම්ක්්‍රේ එම අපිතර්කර. එතකොට අධි සපියුම් වක්්‍රියයි සැපයම් වක්්‍රයයි දෙන්න අඳින්න කිව්වොත් එකට දෙන්නම හිට තමයි බෑවුම්වෙෙන්න්නේ හැයි දකුණු පැත්තිෙ එක කවුද සැපයුම්වක්්‍රේ. ඒ වගෙන පොඩ්ඩක් ඔබේ පැත්තෙන් අහසක් තියා ගන්න. ඔය සියල්ල එක සටහනකට අරං වුණත්. අපට රූප සටහන කැඳලා මෙන්න මේ ලක්ෂණටි පෙන්න්න පුළුවන් සමමුතුලිතේ තුළ කියලා කිවීම හැකියාවක් තියෙන්ුව. එතර ඒ කරුණත් අපි මේකට සම්බන්ධ කරගන්නවා. මේකෙන් අපට පුළුවන් තව් පොඩි කරුණු කීපයක් පැහැදිලි කරන්න දැ මෙතන වක්්‍රී හරි සමතුලිත මලේදී අධි සැපයුම ශුුණ්‍යයි. අධි සැපයුම් වක්්‍රය මිලාක්ෂය සමඟ චේදනය වන ලක්ෂේදී සමතුලිත මිල තීරණය වෙනවා කළපට කියනු. එකඔබ කලින් රූපසරහණෙක් දැක්කා හරියටම අධි සැපයුම්වක්්‍රය මිලාක්ෂේ චේදනය කරන තැන තමයි සමුතුලි මල කෙලපි ගඩු දැන් එතකොට මෙහෙම හිතන්නකු විභාගේ ප්‍රශ්ණයක් දුන්නොත් අධි ඉල්ලුම් වක්්‍රය ඔබට දෙනවා සමතුලිට මිලහොයන්න කියෙලා කියන මොහද කරනති අධිල්ලුම් වක්්‍රය මිලාක්ෂේ චේදනය කරන තැන තමයි සමතුලිත මිල. හේතුව හරිගටම ඒ මිලේද සමතුලට මිලේද අදිිල්ලුම් බිඳදුවක් වෙන. ඔබට අධි සපයුම් වක්්‍රේ දීලා කියනවා සමතුලිත මිල හොයන් ඔබ කියනවා අධි සැපයුම් වක්්‍රය මිලාක්ෂේ චේදන කරන තැන තමයි සතුලි ිල මොකත සතුලට ිලේද අධි සැපයුම බිඳදුවක් න්න හෝ මට මේකට පොඩි වෙනස් විදි අහසක් දෙන්න අපිහිතමු වන මෙහෙම එකක් මෙතන මෙහෙම පල්ලෙ හාට එනවා අද ඉල්ලුම් වක්්‍රය. එදර මෙතර සමුතුලිත මිල. අධි සැපයුම්වක්්‍රයත් ඒකට මදාලව අපකට ඇන්දෝත් ඒත් යන්න ඕන ඔතනම තමයි අධි සැපුම් වක්්‍රේ. හේතුව අද ඉල්ලුම් වක්්‍රයේ අධි සපයුම්වක්්‍රය මිලක්ෂේ, චේදනය කරන තැනට තමා අපි කියන්නමගත් සමතුවෙකය. කෞුරු හරි ශිෂයකව්ව අදි ඉල්ලුම් වක්්‍රය හා අධි සපයුම්වක්්‍රය චේදනය වන තැන සමතුරුිත ිල කියලේෙ වැරද දක්නෑ එදන චේදනය වන තැන තමයි සමතුරි මිල ඉන්නන්නේ. බොද එදන චේදනය වෙන්න හරියටට සමතුලි යේදී එතන තමයි ගන කිය බිඳුවක්. හැබැයි මතක තියාගන්න. අපට අධිඉල්ලුම් වක්්‍රේෙන් අදි සපයුම් වක්්‍රයෙන් සමතුලිත මිල ගැන කියන්න පුළුවන් අ ුුණනාට ඒවක්්‍ර දෙක විතරක් පාවිච්චි කරලා අපට සමතුලිත ප්‍රමාණය ගැන කියන්න බෑ. හැබැයි අධිල්ලුම් වක්්‍රේ අද සැපුම් වක්්‍රයත් එක්ක අපට ඉල්ලුම් සපයුම් වක්්‍ර සබන්ධ කරගන්න පුළුවන්න අපටන්න සමුතුලිතය කියන්න පුළුවන්. හේතුව අද ඉල්ලුම බිින්ඳුවක්ව තැනමිල සතුලි මිල ඒමිලියයටතේ ඉල්ලු හෙව්වත් ඒමිලියඇටතේ සැපයුම හෙව්වත් අනිවාරෙන් උත්තරේ කවුද සතුලිත ප්‍රමා. ඒ හොයන්න තාවවක්්‍රරක ආධාරකය අපට අනිවාර්යම වශ්‍යබෙන එක මතක තියාග. ඉරඟට මේකේ දෙවනුව කියනවා සමතුලිත මිලට පහල මිලකදී තමයි අධි සැපිය මතිනවේෙන් එක න එක ගණන්ගතය තුනෑ. ඇත්තට ම අධි සැපයුමක් තියෙන්නේ සමතුලිත මිට මොන මිලාක් කැටද ඉහල මිලාක් කැටති. ඔන්නේ අදහස ොන්ද්‍ර හිතරගන්න සමතුලිත මිලට ඉහල මිලකදී තමයි අධ සැපයුම දනාගයක්කෑ. ඔය අපි කිව්ව කරුණුටිකට පොඩ්ඩක් වෙන මෙහම හදළමේම අන්තිමවාක්්‍ය කියල දෙන්නම් මෙ මෙහෙම අදහසක් ගන්න පුළුව.නබලන්. අපි ගත්තුත් සමතුලිත මේදී සමතුලිත මලේදී අපට කියන්න තියෙන්නේ අද ඉල්ලුමයි අදි සැපයුමයි දෙකම කියක් වෙනවා බිඳුවයි. දෙකම් බිඳුවයි. සමතුලිත මිලට වැඩි මිලකදී සමතුලිත මට අඩු මිලකදි තමයි අදිල්ලුම අදි සපයමෙන් ද ඉගැගත් එකක හරියට ොලි රුණ උත්තරැක ුක්සකර සමතුලිත මිලට වඩා ඉහල මිලකදී හැමවිට අපට දකින්න තියෙනම කක්ද අදී සැපයුුවක්. සමතුලිත මිලට වඩා පහල මලකදී තමයි අපට දකින්න පුළුවන් වෙන්නම කක්ද අදිල්ලුම. අදා සොඳරහිතේදයාාග සමතුලිත මිලට වඩා වැඩි මිලකදී හැමතිස්සම අධි සැපයුවා සමතුලිත මිලට වඩා අඩු මිලකදදිී හැමතිස්සමතියෙන්නේ අද ඉල්ලුවා. හැබැයි ඒකෙත් තා වැදගත් දෙයක් තියෙනවා. දැන් හොඳට කල්පනා කරන්න ම මේ කියපු කතවත්ක තව්පුංචි දෙයක් මයතු කරනවා දැන් අපි අර ඉස්සල්ල ගත්ත ගානේ නිකං ඉලක්කං ගෙන අපි හිතුවොත් ඔබ දැක්ක එතන ඉලක්කං දාලතිබේ මෙ මේ කලින් සටහන අපි ගත්තුත් මේ කලින් සටහනි මේක තැනකින්ි ඉලක්කන්ටි කරන්ගත්තු. මෙතන බින්දුවෙයි දලා එකගානය අගයන්ටික තිබ්බා. මෙතන හැත්තෑ විදන් දහහියට තිබ්බ සපියුම් ප්‍රමාණය දහයිදන් තිබ. හැරිද. අපි පොඩ්ඩක් මේ ඉලක්කන්ටිකම පදනම් කර ගන පොඩි ගණනය කිරීමක් කළොත් තව වැඩිපුර දෙයක් ඔබට තේරුම් ගන්න පුරුව. එබල. මෙතන? මිල බින්දුුවේ ඉඳලා අපි මෙහෙම ගන්නෝ ඉලක්කං කීපය. ඉල්ලුම් ප්‍රමාණය අපට දිල තිබබේ හැත්තෑව හැට පණහා හතලිහ තිහ විස්ස කීපයක් අපි ගමුකු. සැපයුම් ක්‍රමාණය දීල තිබ්බේ මෙතන දහය විස්සතිහ හතලිහ පණහා හැට ඔය විදිහයට. දම මෙතන හදනවා අදි ඉල්ලුම ED. හදන්න ව්ඩගෙන් කිව අඩු කල්ල හැටයි හතලිහයි විස්්සයි බින්දුවයි මෙතනනවායි රින විස්සයි මෙතනනවා රින හතලිය. ඉරසම මෙතන හදනවා අපි ගමු අධි සැපයුම යා ගන්ටිකි මෙන ගන්ටික පිදදාගෙනයයක්න්. ගට ම් ඒ ගන්නකට වෙන් කිව්ඩිය අඩුරන දය හැත්තවා රින හැටයි විස්ස හැටක් රින හතලියි තිහෙ පණහක් රින විස්්සයි හතලියෙන් හතලියයක් බිඳුවයි පණහෙන් තිහක් විසයි හැටෙ විස්සක් හතලියි මේ සටහන ඔට වැදගත්දයක් පේවා මේ බල දැම් මෙතන අපි ගත්තොත් ල එකේදී අද ඉල්ලුම හතලිහයි අදි සැයම රි හතලිය ල හතරදි අපිගත්තුත් අධිල්ලුම රිින විස්සයි, අධදි සපිය මගදල්ලාති දන විස්සයි. මොක අද තේරම. හැම විටම යම්කිසි මිලකදී අදී ඉල්ලුම දනනං එම අගයෙන්ම අධි සපීමම රිනවෙන. යම්කිසි මිලකදී අධිල්ලුම රිණනං එම අගේ අධදි සපීම දනවෙනම මේ හොඳ ඉගනගන්න මේ හරි වැදග තැමං කිවොත්තේම ිල හියිදි අදිල්ලම පණහායි. එනක් ල හයිද අධි සපීම රිින පණයි. හැමති ස්සම යම් මිලකද අදිල්ලුමට එන ඉලක්කමයි අධි සැපීමට එන්නේ. හැබැයි දෙනගේ ගනිතලකරු දෙක මාර්ුව වෙනවා. ඇයි කියලත් තිතන්. ඉතින් මේ දෙන්න හදන්නේ එකම ඉලක්කන් දෙක මාරු කල්ලන මෙතන මේ හතලිය හැදුවේ හැටෙන් විස්සා අඩු කරන. පරිනාහතලිය හැදුවේ විස්සෙන් හැට අඩු කර. එක්කම ඉලක්කන් දෙක දෙපැත්ත මාරුවෙනයක තමා වෙන්නේ. එස හොතට මතක තියාගන්න. කිසියම් මිලකදී අදිල්ලුම දනනන් එම අගේයෙන් අධි සැපිීමරයි. කිසියම් මිලකදදි අධි සපයුම දනනං එම අගේෙන්ම අදිල්ලුම රිනයි. තර එක ඉලක්ක මක් දන්නවනන් ටක්්ගා ලපට ඉලක්කන් දෙේ මාරු කල පෙන්න්න පුළුව. අන්නේ අදහස හොඳට ඔළිවෙතියාගයි මෙතන මේ අන්තිම වාක්‍යයෙන් ඔබට කියන්න හැදිවෙත්තේක අදල්ලුම දනහෝ රිනවෙද්දි ඊට සමානවවාධදි සපයුම රිනහෝ දන වෙනවා. සමතුලිතේදී විතරක් අදිල්ලුම ආදි සපයුම සමාන වෙනවා. හැමතිස්සම යම් කිසි මිලකදි අිල්ලුම දුන්නොත් එම අගේෙන් ධි සපයු මේෙනවා ගණට ලකුණ මාරවෙලා. මිල පහේදි අදිිල්ලුම සීයයි එන අදිි සපියුම කින සීයයි ඔයා අදහසොහොඳට මතගතියා ගන්න විශේෂයෙන් උපට මේ ගණනේ කිරීම් කරදදි යම්යම් ප්‍රශ්නෝල්ඩ උත්තරලියදදි ඒ දනුමිතා වැදගත්වෙන. අපට මේකේ තවදුරත් කතා කළයුතු අවසාන මාතෘකා දෙගක්තියෙනවා අදිිල්ල මිලයි අධි සපයු මියි. අද දවසේ පාඩම වෙළඳපොල සමතුලිත යටතේ යම් කොටස් කිහිපයක් අපි සාකච්ාරන්නේ සමතුලිතයන් ගැන අපි අි ඉල්ලුමත් අධි සපයුමත් කියෙන කොටස් දෙකම සාකච්ඡා කලා අවසන් කලා අවසාන කොටසසිදි ලාපපුොත්තු වෙන්නේ අි ඉල්ු මිල හදදි සැපියු මිකෙන කොටස් දෙක ඔබත් එකක පැල්ලි කිීමක් කර. අපි ඒ කරුණු දෙකට ලොකු වෙලාවක් ගන්නේ නැහැ අදි ඉල්ලුමයි අධි සැයුමයි තරම් ලොකු කරුණු ගොඩාක් ඔබ නැවතනවත එකතු කරගන්න න්න ඔට ටොඩ ලසියය කරුණු කිපේ කියන්න පුළුවන්. අදිි ඉල්ලුම් මිලක් කියල කියන්න හැමතිස්සම ඒ නමේ මගන්න අදහස. සැපයුම් මිලට වඩා ඉල්ලුම් මිල වැඩි. අදි ඉල්ලුම් මිලක් කියල කියන්නේ හැමතිස්සම ඉල්ලුම් මිල විශාලයි සැපයුම් මිලට වඩා. අපි ෙන අද ඉල්ලුම් මලක්. එකනි පැත්ත ඉල්ලුම් මිලට වඩා, විශාලායිනං සැපයුම් මිලක් අපි ඒකට කිය නොමුගක් කියද අද සැපයුම් මලක්කය. එතකොට අධි ඉල්ලුම් මලකුයි අදි සැපයුම් මිලකුයි කෙන දෙකම පෙළඳ පල අසමුතුලු තියන් දෙකක්. මේ දෙ අපි පොඩ්ඩක් වෙනවෙන කතා කරමු පටලවගන්න ඇතුව ම පලවිෙනකට න අදිල්ලුම් පරිසල කිව්ව විදිහටම අදිල්ලුම් මිල කියන්නේ යම් කිසි ප්‍රමාණයකදී සැපයුම්මිලට වඩා වැඩියෙන් තියෙන ඉල්ලුම් සටා ඩියන්තින ඉල්ුම් මිල. එකට අපිගෙන අදිල්ලුම් මිල කියලා. දැන් මේ අදිල්ලුම් මිල හදන්න අපි ඉල්ලුම් මිලෙන් සැපියු මිල මොනා කරලද අඩු කරලා. හැමතිස්සම වැඩි කනාාව මුලටගත් ඉල්ලු මිලෙන් සපියුමි අඩු කර. ඉළඟට අදි සැපයුම් මිලක් කියල කියන්නේ යම්කිසි ප්‍රමාණයකදී ඉල්ලුම් මිලට වඩා වැඩියන්තිෙන සපියුම්මිල. ඒ අපේ එතන අදහස කියනවා. සපයුම් ිලෙෙන් ඉල්ලුම් මිල අඩු කර. එතකොට එනවා අපට නිකම්ම අධි සපයුම් මිල. මේ දෙන්න එහෙම දීර්ගව ඔබට පැටලෙන දෙන්නක් නෙමයි මේ ලොකුවට සාකච්ා කරමින් යන්න ඉල්ලුම් මිල සපයුම් මිල කියන දෙන්නගෙන් ඉල්ලුම් මිල වැඩිනම් එක අදිල්ලුම් මිල ඒ දෙන්නගෙන් සපයුම් මිල වැඩිනම් ඒ අධි සපයුම් මිලා හැබයි ඔබේ පැත්තෙන් ඔබට හිත නොන ංචිදයක්ති න අගන්න්නේඒක පොඩ්ඩක් කිය දිල ඉන්න ඉල්ංන්කොටර න්න කලින්. සමතුලිතෙදී අදිිල්ලුම් මිල අධිසපියුම් මිල කියන දෙකම බිඳුවක් වෙන්ඩු. හේතුබැයි කියන්නක. දැන් හැමතිස්සම සමතුලිතයේදී අදිිල්ලුම් මිල අධිසපියුම් මිල ශුං්‍ය වෙනවා කියන්නේ. සමතුලිත ප්‍රමාණයට අදාලව ඉල්ලනමිලත් එකයි සපේන මිලත් එකයි. දැපිදුම් සමතුත ප්‍රමාණයක සීයයි කියලා තර සීයක්ක් ඉල්ලන්න මිල දාහනක් සේන මිලත් හන දොර අිල්ලු ිලක්කු අිසපය මලා ඇතිවෙන හේතුවක්. සමතුලිත ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණකදී අදිල්ලුම් මිල දනවෙනවා අදිි සපියුම් මිල හින වෙනවා පොඩ්ඩක් එක පැහැදිලි රංන්න මෙ බලන මේ රපසටා මෙතන වෙළඳපල සමතුලි ත්වයක් ඉස්සල් ලබට පෙන්නවා මෙ මෙන්න ඒ මේතියෙන්න්නේ සමතුලිත මිලහා සමතුලිත ප්‍රමාණය දැන් හොඳින් බලංගඉන්න මේ සටහනේ ම ලකුණු කරනවා සමතුලිත ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයට කිව්වන් කියල ගන්නවා. වන මේ කිව්වන් දිගේ උඩට යනකොට මෙන මෙතනින් හම්බෙන්න්න ඉල්ලුම් මිල. මෙතනින් හම්බෙන්න්නේ සැපයුම් මිල. දැමගත්තර්කය. සමතුලිත ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකදී හැමතිස්ස ඉල්ලුම් මිලටෝඩා කවුරු වැඩිද සැපයුම් මිල වැඩි. ඒකට අපි කියනවා අධි සැපයුම් මිලක් කියලා. නමුත් ඔබට හොඳීම පේනවා ම තුළිත ප්‍රමාණයට වඩා මම ගන්නු අඩු ප්‍රමාණ කිව් සරෝ මෙෙන කිව් සීරෝ යටතේ මේ හම්බෙන්නේ සැපයුම් මිල. මේ උඩින් හම්බෙන් ඉල්ලුම් වක්ක්‍රයත්තයේකඒ වක්‍රතික ගැන් වක්ක්‍රතික හම්බෙන් ඉල්ලුම්ි. දැන් එතකොට සැපයුම් මලට වඩා ඉල්ලුම් මිල වැඩි අපි ඒකට කියන මුගක් කියලද අද ඉල්ලුම් මිලක්කය. ඒ නිසා ඉතා පැහැදිලිව මේ කාරණදක වෙන් කරගන්න සමතුලිත ප්‍රමාණයේදී නං අධිඉල්ලුම් මිලකුත් නෑ, අධි සපුම් මලකුත්නෑ. සමතුලිත ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකදී ඉල්ලුම් මලට වඩා සැපයුම් මිල වැඩි ඒකට අපි කිය නොගක් කියලද, අදිි සපයුම් මික් කිය. සමතුලිත ප්‍රමාණයට වඩ අඩු ප්‍රමාණයකද අපට පේනෝ සැපුම් මලට වඩා ඉල්ලුම් මිල වැඩි ඒකට අපි කියව නොමොගක් කියෙලද, අ ිල්ලුම් ිලක් කියලා. පැහැද කියෙනදී. ඒ නිසා මේ කතාව හොඳින්ම වටහාගන්න වෙනවා සමතුලිත ප්‍රමාණයේදී අදිල්ලුම් මිලකුත්නය අධි සපයුම් මිලකුත්නයේ. සමතුලිත ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකට යනකොට අධි සැපයුම් මිලක් පේෙනවා. සමතුලිත ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණෙකට යනකොට අධි ඉල්ලුම් විලක් පේනවා. හැබැයි මෙතන්ටත් අර් කතාාව පොදුයි. කෙනෙක් මේ ප්‍රමාණේදි ඉල්ුම්මිලෙන් සැපයුම් මිල අඩු කලොත්තෙන්නේ අිල්ලුම්. ුම් ිල ල්ම් මි දුකලොත් එන්නේ අධ සපියු මිල තන ඇතම තිී අධිපියුම් මිල හැබැයි අපි හෙව්වොත් අදිල්ලුම් මිල ප්‍රරිනාගයක් නවා අරර් කලින් කතාවමයි. යම් කිසි ප්‍රමාණකදී අදිල්ුම් ිල දනම් එම ගාන වාධදි සපියම් මිල දිනවෙන එනිස ඒ ර්කයේ විර මේ එකකට අපට අප්ලා කර ගන්න පුුව මේ සටහනත් එක් මේ කරුණු දෙක තේරුම්ගන්නක තමයි බ ලේසි ත මේක දෙවනි වාක්‍ය දැන් අපි බලමු. සමතුලිත ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයකදී අධිල්ලුම් ිල දන ඔබ දැක්ක සතුලත ප්‍රමාණට අඩු ප්‍රමාණයට තම අදිල්ලු මිලක්ක එක දන ඒ වෙලාවෙ හොයන්න පුළුවන් අදි සපියු ි රිරන එක වැඩක් නැහැ. ඉළඟට සමතුලිත ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණකදී අදිිල්ලුම් මිල රින වෙනවා අදිි සපියුම් මිල දන වෙන. සමතුලත ප්‍රමාණයට වඩ ප්‍රණ වැඩ ව කොට හ ම ල්ලු ක්්‍ර ට උඩින් මයි සිියු ක්්‍රයහම්. අධි සපියුම් ලක්තම අපට දකින්න පුළුවන් වෙන්නේ. අර තර්ග තේරුම් ගැන්න හනම්. අදිල්ලුම් මිල දනහෝ රිනවෙද්දිී එමාගේයට සමානම අධි සපියුම් රිනහෝ දනවෙනවා. අදිල්ලුම් මිල පහනං, අධි සපියුම් මිල හින පහයයි. අදි සපයුම් ිල දහයන, අිල්ුම් මි නින දහයයි. එක්කම ඉලක්කම ගනිත ලකුණ විතරක් මාර්රුවයෙන මන්න ඇවතහනයියේ ඉතින්ද. දෙන්නාව හොයන්නේ එකම දෙන්න අරගන දෙන්නව මාරු කරනවා. දහයරෙන පහ පහරින දහ ඒගන වෙන්න එතකොට වෙන්නේ හැම වෙලාවකම අදිල්ලුම් ඉල ධන දදාහයනන් අති සපිමල වන දහයයි කලපට ගන්න පුළුව. අපි එක පොඩ්ඩක් ප්‍රස්ථාරයක් අරගෙන න්නන් ඉලක්කමක් දාලත් මේක පැහැදිලි කරද හැකි දැන් අප කලින් වගේම ගමම් ප්‍රස්ථාර සටහනවා. ඉලක්කං එක ගමක් මේ ප්‍රස්ථාරය මෙතන මෙනි ඉල්ලුම් වක්්‍රේ මෙන සපයවුම් වක්්‍රේ සමතුලිත ප්‍රමාණයට වඩා ම ගන්න මුලින්ම වැඩි ප්‍රමාණයක් සමුතුලිත ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අපි ගම් මෙත අපි ලක්කම දාමුක උන්නන් අසුවක්කේල් මෙතර ප්‍රමාණිමන්දාා තියන නිගම් හැටක්කල් ඉරවස්ස අපි ගන්න මේ පැත්තෙන් සමුතුලිත ප්‍රමාණයට වා අඩු ප්‍රමාණයක් අපි එක ගමු හතලිහක්කල් ඉදන්න මෙෙන මේ තැංවල අගන් ටික මෙතන අපි දාමු හයයි මෙතන පිදාමු හතලි හයි කියල් දැමට උත්තරදේ. ඒ කසුේදී ඒ කසුවෙේදී මංහවෝත් මෙතන ඒ අසුවට අ දාළවා. අදිි ඉල්ලුම් මලකීයෙද කියලා. අදී ඉල්ලුම් මිලකීයද කියලා. ඒකාසුවේදි ද ඉල්ු මිලගන්න ඉල්ලුම් ල සපිිය ිලලාඩු කරල්ල. ලුම් ල හයි සපියු ිල හතලිහයි දහයෙන් හතලයක් කඩු රාමයන්නේ රිනතිහයි. මංකනවා අදි සැපයුම් මිල හොයන්න කියලා. අදි සැපයුම් ිල හොයන්නේ, සැපයුම් ිලෙන් ඉල්ලු මිල අඩු කරලා. මෙන සැපයුම් මිල හතලිහායි ඉල්ලු මල දහයයි. හතලියෙන් දහයක් කඩු හම කියදෙන තියි. අදිිල්ලු මිල රිනතියහනම්, අදි සපියුම් මල දනතියයි. එක්කමගේ එන්නේ ඇැබයි විජය වශයෙන් වෙනස් දැන රිනවෙෙනලා. නමුග තේරුම්ගන්න තවදුරට. මතුිත ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකදී හැමවිටම අපට දකින්න තියෙන අදි සපියුම්ල ගාතමයි දනවී මේ පැතෙත් බලන්න ැ මෙතන අපි හැදුවත් මෙතන ඒකක හතල් හෙෙන තියෙන් ඒකක හතල හෙදී අපිහදනවා අධි ඉල්ලුම් මල අදි ඉල්ලුම්මල. අධි ඉල්ලුම් ිල හදන්නේ ඉල්ලුම් මලෙන් සපියු මිල අඩු කර තැන් ඉල්ලුම් මිල හතලිහයි සපියුිල දහය හතලිහෙන් දහයක් ගිාම් කියදෙන් තිහයි ඩ පස්සි හදනවා අදිි සැපයුම්මල. අදි සැපයුම් මලගත්තොත් සැපයුම්ලක් ඉල්ලු මිල අඩු කරන හයෙන් හතලයක් අඩුක දිිණනතිහයි මේ මේ අදනතිහායි මෙයාරි නතියයි.සා සමතුලිත ප්‍රමාණට අඩු ප්‍රමාණද තියෙන්නේ අධි ඉල්ලු මිලක්කෙනකට පැදිලවේ. ඔන්න ඔය කරුණු හොට හිතර. මෙම නිකාාංගරට ටක්ගාල සූත්‍රයක් විදියට විරක් ඉගෙනගනයක් නැතුව. මේ කොහොමද හැසිරෙන්නේ මේ ඉලක්කන් අතර සම්බන්ධ මොගත්ත අන්නන්නේ ඒවා ගැන හොඳ අවබෝධයක් එක්ක මේ පාඩ මිගෙනගන්න එකයි ඉතා වටන්නේ. දැන් අපි තවදුරටත් මේකේ ඉතා වැදගත් කාරණාවක් කතා කරන්න හදන්න. මේ වෙනකොට අද මේ සාකච්ඡා ඇතුල මං ඔබට වෙළඳපොලේ ඇති වෙන අසමතුලිත හතරම පැහැදිලි කළා. අදි ඉල්ලුම අධි සැපයුම අධි ඉල්ලුම්මීල අදි සැපයුම්මිල. මේ අසමතුලිතියන් හතර මම පොඩ්ඩක් එක තැනකට ගන්නයි දැන් හදන්න අපි වෙන වෙනම කතා කරපු හතර දෙනේ අපි එකට ගව්ඒ බලන් මෙතැන ප්‍රස්ථාර සටහනක් කපි ගත්තෝ ඉල්ලුම් සපයුම් වක්්‍ර සම්බන්ධ කරලා මෙන්න ඉල්ලුමන්න සැපු මෙන්න සමතුලිත මලහා ප්‍රමාණය හොමතිය දප හිතමු සමතුිත මලට වඩා වැඩි මලක් අපි ගන්න සමතුලිත මිලට වඩා වැඩි මිලක් අපි ගම්මුකු P2 මේ P2 යටතේ අපි මෙතනින් ගන්නවා ප්‍රමාණ දෙකක් ගන්න මේ Qවසර මේ Q1 ඇ හොඳින් බල සමතුලිත ිලේදදි ඉල්ලුම් සපියුම් ප්‍රමාණ සමාන සම තුලිත මිලට ඉහල ිලකදී ඔවන බලන්න පිටූ වලද මේ මුලින්ම හම්බෙනකාවද ඉල්ලුම් ප්‍රමාණය. ඊට පස්සේ පිටූ යටට මේ හම්බෙනකාවද සැපයුම් ප්‍රමාණය. එනවට පෙනනවපියර ඉසල කිව්ව කතාව දැම් මෙත නොට තවුරු කරන්න පුළුවන්. මොකද කතාව සමතුලිත මිලට ඉහල මිලකදි තමයි හැම තිස්සම වෙළඳපොලේ මොකක් දකින්න පුළුවන් වෙන්නද අදී සැපයුමක් දකින්න පුළුවන්වෙේ. ඉලට බලන්න මෙතර මාකරනවා T1 කියලා සමතුලිත මිලට පහල මිල. බලන සමතුලිත මිලට පහල මිලයට තේ මුලින් අපට හම්බෙන්නේ සැපයුම් ප්‍රමාණ එස් වක්්‍රේ. ඉටපස පවන් දිගේ යනකොට අපට හම්බෙන්නේ ඉල්ලුම් වක්ේ. සැපයුම් ප්‍රමාණට වඩා වැඩියෙන් ඉන්නවා කෞුද ඉල්ලුම් ප්‍රමාණය. එයාට අපි කියනව කවුරු කියලද අද ඉල්ලුම කියලා. දැ හොඳින් බල. අදි සැපයුමයි අදි ඉල්ලුමයි දෙන්න මං මේ ප්‍රස්ථාර පෙන්නල තියෙනවා සමතුලිත මිලට වඩා වැඩිමිලකදි තියෙන්නේ අදි සැපයුමක් සමතුිත මිලට වඩා අඩු මිලකදි තියෙන්නේ හැමතිස්සම අද ඉල්ලුම. ැ අසමුතුරිත හතරක් තියෙනව න බා නිතිතුර දෙන්න ගන්න හැකි. මෙතන අපි ගත්තු මේ තියන කොටස්ටික සම්බන්ධ කල්ල තවදුරටත් අපට කියන පුල මෙහෙ. සමතුලිත ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් යටතේ. වන්න්න යටතේ මෙන්න හම්බෙනවා ඉල්ලුම් මිල. මේ හම්බෙන්නේ සපයුම් මිල. ඉල්ලුම් මිලට වඩා සැපයුම් මිල විසාාලයි. ඒකට අපි නමක් කියනවා අද්දී සැපයුම් මිල කියන. අප කිව් කොහොමත් සමතුලිත ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකද තමයි අධි සැපයුම් ිලක් දකින පුළුවවා එනනි පැත්ත බලයි. සමතුලිත ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් යටතේ කිව් සීරෝ යටතේ න්න උඩට යනකොට හම්ෙ මුලිින්ම සපයුම්මීල. තවුඩ ගයාා හම්බෙන ඉල්ලම්වාක්ක්‍ර ඇතැ කිල්ලුම්. එ දක අතර වෙනසි අපට දකින්න පුළුවන් අද ඉල්ලුම් දැන් ඔබට මේ සටහනදිහා බලද්දි පේන්්ඩෝන අපි ඉගනගත්ත වෙළඳපපල අසමතුලිත හතර වෙනවෙන මිගන ගත්තේවා කෙලම්ම එක්ම තනකට අපි අරන්තේ. එකක්කම රූපකට අරන්තේන. රූපතක උත්්‍රටික්කය අපි දන්නවා සමතුලිත මිලේදී හැමතිස්සම අධිල්ලුමක් අදි සපයුමක් නෑ. සමතුලිත ප්‍රමාණේදදි අධ ඉල්ම් මිලක් ධදි සපියු මික් නෑ. සමතුලිත මිලට වඩා ඉහළ මිලකදී, අධි සපයුමක්තියනවා. සමතුලිත මිලට වඩා පහල මිලකදි, අද ල්ලු මක්තිේ. සමතුලිත ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණේදිී, අධි සපියු මලක්තිේන. සමතුලිත ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණේදිී අධ ඉල් ක්ತ ෙන. කොටත් අරදැ පැති. මේ අපි ඉගන ත්ත වෙළඳපල අසමතුලිතයන් වෙළඳපලක ඇතිවන තාවකාලික තත්වයන් බව ඔබ ඉතා හොඳින් තරු ගත යතු. ොහක දේකයන්නේ. ඕනම වෙළඳපල අසමතුලිත වෙන්න පුළුවන්. හේතුව ඕනම අවස්ථාවක අදිල්ලුම් අධි සපයුම්, අධිල්ුම් ල ගනන් හටගන්න පුළුවන් එක හහිරමසාමාන්‍යය. හැබැයිඒ අසමතුලිතයන් තාවකාලික තත්වයන් බව තා හොඳින් නොවතේ රුන්ගතයතුයි. වෙළඳපල බලවේග විසින්ම, නැතම් මේ අපි ෙනනෝ වෙළඳපල යම්ත්‍රණය විසින්ම මේ අසමතුලිත තාවයන් නැවත වෙළඳපොලේ සමතුලිතේ කරා තල්ලු කරවනවා. ඒ කියන්නේ වෙළඳපලක අසමතුලිතයන් තාවකාලිකයි ඒවා කෙටිකාලයක් ඇතුළත නැවත සමතුලිතේ කරා මෙහෙවන්න බලනවා. දැං එහෙනම් මේ සටහන ඇතුලෙම මංගවට කියල දෙනවා කොහොමද මේ අසමතුලිතයන්. නැවත සමුතුලිතේ කරා තල්ලුවෙන්. කොහොමද නැවත හරිගයටම මෙතන්ටෙ සමුතුලිතරෙන්නේ ඔන්න බලන්න එන විදිහ අපි ගම් පලවිනිෙක් කෙනවා. අි ඉල්ලු. ඔබට මතගද මම කිව්වා අද ඉල්ලුමක් කිය කියන්නේ බහන්ඩ හිඟයි කියන්නේ. බහන්ඩ හිඟවුනහම බහන්ඩ මිලටගන්න ලොකු තරඟයක් ඇති වෙන. කවුරු අතරද පාරිභෝගක්‍ය අර අප මේ කලින් කතා කලා. වෙළඳ පොලේ අධි ඉල්ලුමක්කෙවත් බහන්ඩ හිඟියක්කාවාම ඒ හිඟ බහන්ඩ ගන්න පාරිභෝකයෝ හරියට තරග කරනවා. ඒත් තරගේ තුළමොකද වෙන්නේ සමහර පාරිභෝකයෝ වැඩි ගණන් දීලාහරි මේක ගන්න කැමති. ඒ නිසා වෙන්නේ හැමතිස්සම ඒ තරගේ නිසා බහන්ඩේ මිල ඉහලට ඉහළට තල්ලු වෙන්න පටන් ගන්න. ඕකට ආර්ථික විද්‍යාවේ නමක් කියනවා මිලේ උඩුකුරු පීඩනයක් නැතන් උඩුකුරු තරපුුමක් කිය මිල එන්න 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 හෙටයනවා. ගිහිල්ල ගිහිල්ල හරියටම සමතුලිතෙටාවට පස්සේ ඉහලයාම නතර වෙනවා. ද ඔබදන්නවා ඉහල යනවක් කියන සමුතුලිතයා. ඉහලයාම නතර වෙනවා කියන්නේන්න සමුතුලිත. මොද සමතුලිතටාවම ඉහලයන්නත් බෑ පහලයන්නත් බෑ. අන්න සමුතුලිත්තාවට පත්තනාකා පැදිගෙනදේ. ඒවගේම තමයි සමතුලිත මලට ඉහළ මිලක්කයටටේ කට ක න අධි සැ ුක්තිේ. අධදි සැපයුමක් තිීනකොට බහණ්ඩ විශාල වසයෙන් වෙළඳ පොලේ තිීන නිසා බහන්ඩ ගන්න නෙමෙයි තරගයක් ඇතිවෙන්නේ බහන්ඩ විකුණගත්. කාතරද බහණ්ඩ විකුණන්න තරග ඇතිවෙන්නේ නිෂ්පාදකයා අතර. ද විකුණුම් කරුවාතර. විකුණුම් කරුවන් විසින්. බහන්ඩ අලවිකරගැනීම සඳහා දැඩිවත් තරග කිරීමේ ප්‍රතිඵලයක් විදිහට මොකද වවෙන්නේ විිකු ග ස ග මහක් ු ක කු ත ු ක නිසු ල් ි කගන්න . ප්‍රතිඵලේ තමයි මිල පහලට පහලට තල්ලු වෙන්න පටන්කත්. දැන් මිල පහලට තල්ලු වෙලා කොතන්ට වෙනකම් මේ වෙනවද සමතුලිතයේ දක්වා වෙන පහළ ගිහිල්ල ගිහිල්ල මෙතරින් නතරව. මිල පහළට තල්ලු වෙනවා කියෙන සමතුලිතය. හැබැයි තල්ු වෙලා තල්ු වෙලා සමතුලිතේදී නතර වෙනවා මිල පහලයා අන්න සමතුලිත්තාාවට පත්වේ. එස මේ මේ සටහන තනියෙන් තමන්ට හදාගන්න පුළුවන් වෙන තැනට එන්න උත්සහර ත හරු දෙක්තේ. ලඳ පොලි ිහිතම අදිල්ලු මිලක්තියනවා. පොඩ්ඩක් මේ හිතල උත්තරයක් දෙයන්න. මොහද අදිල්ලු මිලකයන් නිෂ්පාදකයක් කියනවා මට මේ බහන්ඩට හයක් දෙන්න. පාරිෝගයක් කියනෝ බෑ ම අටකට පහලවක් දෙන්න කැමති. දැන් එතකොට පාරිබෝගිකයා ඉල්ලනවට අත්වඩා අදන්න කැමති. එතතුොක කො එකෙන් හැඟගේෙන්න්නේ නිෂ්පාද කියයා ත දහිර මත්තනවදනැද දැරිමත් වනවා. නිෂ්පාදකයා ල්ලනවට අත්වඩ පාරිබෝග්‍යය දෙන්න කැමති ඉති අයට වාස. සා නි්ාක මොද කරන්නන්නේ මේ වෙලාව පුළුවන් තරං තම වැඩිපුර සපයන්න බලනු ප්‍රමාණයේ වැඩිකරගන වැඩිකරගන. ඒ ප්‍රමාණය වැඩිවෙනවනං ඒ අසමුතුලිතය හැබයි ඒ වැඩිවෙලා වැඩිවෙලා හරියටම සමුතුලිතයෙන් අතර වෙනවා. අන්න එතකොට අපි කියනවා දැන් ප්‍රමාණය වෙනස් වෙන නෑ අන්න සමුතුලිතට අප අවස්ථාව කිය. ඊළකට අපිගත්තොත් අධි සැපයුම් මල කියන එක. මොහද තේරුම පාරිබෝක්‍යයක් කියන අපි දෙෙන්න දහයයි නිෂ්පාදකන බෑ පහලක් වූ නි්ාක හලවා කිල්වට පාරි ෝක්‍ය ගණන න්නන ැති නැත්තං. එබඳ ප්‍රමාණයක් සපේනක නිෂ්පාදකට පාඩුයි. ඒ නිසායා කරන්නේ ප්‍රමාණය අඩුකරගන අඩුකරගනේනවා. ඒම අඩුකරගන එනවා කියන අ සමුතුලිතියයා. හැබැ එෙම ඇවිල් ඇවිල්ල හරියටම සමතුලි ේෙදී අතර වෙනවා. සමතුලිතෙටාවට පස්සේ ප්‍රමාණ වෙනස් වෙන්නේ නෑ. ඒක තමයි සමුතුලිතේ කලක් කියය. ඉති මේ සටහන දැක්කම බොඩ දැන් පේනවා මේ සටහන හොදිින් නි රක්ෂණය කලො. මේ ඇතුළේ වෙළඳ පල අ සමුතුලිතියන් ටි සම්පූර්ණෙන්ම පෙන්නල තියෙන. ඒ අසමුතුලිතයන් නැවත සමතුලිත වෙන හැටි මේ ඊතල හරහාබට පෙන්නක තියෙනවා. එතර සමතුලිත ආාවට පස්සේ මිල එතරින් එහාට ඉහලයන්න ත්නෑ පහලයන්න එත්නෑ. ප්‍රමාණය එතරින් හාට වැඩි වෙන්න එත්නෑ අඩු වෙන්නෙත්නෑ. නිසම් මෙතන්ට තමා අපි ගන්නේ සමතුලිතතාව හෙවත් මිලහා ප්‍රමාණය වෙනස් වෙන්න බලපෑමක් ඇති වෙන්නන්නේ කිය. සමුතුලි හමිසම් කියන්නේ අදහස වෙනස් වෙන්න මිහා ප්‍රමාණි. එතකොට වෙළඳපල අසමතුළිතයන් තිබුණොත් නිතරමේ අසමුතුලිතයන් නිසා මලේහා ප්‍රමාණය වෙනස්වීමම් ඇතිවෙනවා. ඒ අසමුතුලිතයන් තාවකාලිකයි ඒ වෙනස්වීීමම් හරහා නැවත වතාවක් සමතුලිතේ කරා එන්නයි උත්සහ කර. ඕකට ආර්ථික විද්‍යා විද්‍යාපි නමකොත් කියනවා ස්ථායි වෙළඳ පල සමතුලිතයක් කියලා. සමතුලිතේ නෑත්වෙච්ච වෙළඳපල නැවත සමතුලිතේ කරා පැමිණීමේ ප්‍රවනතාවක් අපට මේ කැම්පේනවා. තැන් මේ මිල ඉහළගිහිල් හරි පහළගිහිල්ල හරි ප්‍රමාණය අඩුවැඩිවීමෙන් හරි නැවත එන්න හදන්නේ හරියට මෙන්න මේ සමුතුලිත අවස්ථා. ඉංසා අද ඔබ මේ ඉගෙනගත්ත දේ හරියට ග්‍රහනය කරගන්න නම් ඔබේ පැත්තෙන් කොලයක් කරගන තනියෙන් මේ කොටස් ටික නැවත ඇඳල බලන්න. ඉල්ලුම සැපයු මඇඳල ඔබ බලන්න හතර පැත්තේ මාක් කරගන්න ඕනේ ඉල්ලුම අධි සපයුම ඉල්ුම්මි අධිපයුමි. සමතුලිත මිලට ඉහලින් අධි සැපයුම්ම. පහලින් අද ඉල්ලුම. සමතුලිත ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකදි අධි සැපයුම්මල. අඩු ප්‍රමාණයකද අදිල්ලුම් මි. ඉන් පසුවත් තරක කරමින් නඋත්තරේ හදන්න. ඒ අසමතුලිතයන් කොහොමද නැවත සමතුලිතේ කරා මාරුවෙමින් එන්න කියලා. එක මිල ඉහලයාමෙන් පහලයාමෙන් ප්‍රමාණයේ වැඩිවීමේ අඩුවීමේ. වැදගත්මදේ අවසානධපතරු ගතයුතු. සමතුලිතටාවට පස්සේ කිසිීම විදිහකට මිල ඉහල පහලයන්නේ ප්‍රමාණය අඩු වැඩි වෙන්න එක තමයි ස්ථායි වෙළඳපොල සමතුල්තියක් කියලා අපි සාමානයෙන් පැහැදිලි කරත් මේ සටහන ඔට පොඩ්ඩක් තනින් අධින්න පුළුවන්න ගොඩක් හොඳයි. මේකේ පැහැදිලි කරලති නො මේ සටහනය ඔබට ඕක දෙවිදිහකට මං එකට පෙන්නපු සටහනේ මෙන්න අදිි ඉල්ලම් මිලක්තිේද ප්‍රමාණය වැඩි වෙන. අධි සපයුම් ිලක්තිේදි ප්‍රමාණය අඩුව වෙන ඉහර හා සමතුලිදේ කර එන්න. වගේ මේකේ අනිත් රූපසට හනිින් පෙන්නනවා දෙවිනි රූපසටහනිකබොට පෙන්න්නනවා. අදි ඉල්ු මක්තිීනකොට මිල ඉහළට තල්ලු වෙලා සමුතුලි තෙරෙන ආකාරය. අදි සැපයු මක්තිීද මිල පහලට තල්ලු වෙලා සමුතුලි තෙෙන ආකාරේ. ඉති මේවා රූප සටහන් දෙක වෙන වෙන පෙන්නුවේ මෙතනදි පොඩක් කඳු ගැන ලේසි වෙන්න නොත් තේ සම්පූර්ණනවබෝධය ලැබන කියන්න එකම රූපය තුළේ මේ හතර පැත්තෙන්ම මිලහා ප්‍රමාණය වෙනස්වීමම්. තුලනේවීම් ගැන ඔබටඉතා හොඳින් පහැදිලිකිීම හැකියාවක් තිේෙන්ඩුව. එනම් අද දවසේ අප අපි උත්සහ කළේ වෙළඳපළක් අසමතුලිත වෙන් අවස්ථා හතර ගැන යම් දීර්ග පැහැදිලිකිරීමක් ඔබට කරලා. ඒ අසමතුලිතයන් තාවකාලික බවත් ඒ තාවකාලික ඇති වෙන අසමතුලිතයන් නැවත වෙළඳපල යන්ත්‍රණයේ විසින්ම සමතුලිතේ කරා රැගෙනෙන බවත්. ඒ සමතුලිතේටාවට පස්සේමේහෝ ප්‍රමාණේ, කිසිදු වෙනසක් ඇති නොවෙන බවත් පැහැදි කිරීමක් කරන්න. මයිදනවා අපි මේ ගත්ත උත්සාහ ඇතුළිත මේ සීමිත කාලය තුළ ඒ අසමතුලිතයන් හතර ගැන අවබෝධකබට දුන්න ඔබේ පැත්තෙන්. ඒවා නැවත නැවත කල්පනා කරල පොඩ්ඩක්තේරුම් අරගන උත්සාහ කරන්නේ එක අවසාන කොටස තවදුරට තනියෙන් ඔබට පුළුවන්ද කෙල කරන්න බලන්න අසමතුලිත ලකුණු කරගන්න ඒ අසමුතුලිත නැවත සමුතුලිතේ කර එන ආකාරය පැදදිි කිරීමක් කර. මේ සමතුලිතයකෙන පාඩමේ තවදුරටත් ඔබට ඉගෙන ගන්නවනම්. තවත් ඊළඟට කතා කරන තිෙන කොටසක් තමයි, පාරිබෝගි කතරික්ත හා නිෂ්පාද නතරරික්ත කියෙන කොටස්. ඉතිං ඒකත් ඉතාම වැදගත් පාඩම් කොටසක්ම පාඩමේ තියෙන අද දවසේ අපට තියෙන කාලේ තුළ එම මාතෘකාාව කතා කරන්න තරන් කාලයක් නැති නිසා අපි ඊළංඟ දවසක සාකච්ඡා විදිනවත බලාපොත්තු වෙනවා ෝක නි්පා නතික්තක ක කොටස් කැත් ඔබට ටික් දීර්ගව කරුණු පහැදලි කරීමක් කරන්න ගනය කිරීම් පහසුවෙන් කරන යම් යම් ආකාර කීපයක් ගැන කියේලද. එන අද දවසේ අපේ සාකච්ඡාව අපි මෙතර අවසන් කිරීමක් करනවා නැමත දවසක අපි තවත්තාත්ථක විද්‍යාපානලකින් ුණග.